आयो सुप्रदु विधियट अदत्तपि सिहिने किरे वेडसटहने तमन केमति गीत दहाय तमन केमति गीत गोन्नक अतरे तमन केमति गीत दहाय अरगेन ऐ मम ए गीत दहायट केमति कियला ओहुगे पौद्गलिक अध्यक्षीम साहित्य करुणु सह विनत एवटा गेतुनु ऐंदुनु तोरतुरु तेक्क ඔබත් එක්කේ රසය බෙදා හදා ගන්න අපි ආරාධනා කළා අවුරුදු 25කට වඩා වැඩි කාලයක් ගීතයත් එක්ක ජීවත් වෙච්ච ගීතයක් තුල තියෙනා වූ අන්තර්ගතය මිනිස්සුන්ට මනාව අවබෝධ කරලා දෙන විදිහට කටයුතු කරපු රසවින්දනය සහ ජීවිතය ගීතය සහ ජීවිතය අතර ඇති නෑකම සම්බන්ධයෙන් පරේෂණාත්මකව කතා කර මිනිසුන් අවදි කළ චරිතයකට එතුමා සම්බන්ධව නොදැනුවත් ඇති වුණු හැඟීමක් තියෙනවා අපේ ප්‍රේක්ෂකයන් අතර අපි අද දවසේ සිහිනේ කිර ඇතුලින් ඒ වැරදි අවබෝධයත් නැති කරලා නියම පිවිතුරු පැහැදිලි තැනට ඇවිත් එතුමා ගෙනාපු ගීත 10 මොන විදිහද කියලා උරගා බලමු පරීක්ෂා කරලා බලමු අපි විමසිලිමත් ඒ ගැන අධ්‍යයනය කරමු ඔබ ආදරෙන් පිළිගන්න එතුමා තමයි Charles Anthony Kane. ගොඩක් අපේ ප්‍රේක්ෂකයෝ බහුතරයක් හිතන් ඉන්නේ එතුමා පූජකවරයෙක් කියලා. බැලු බැලමට ඒ ශාන්ති ගුණය එතුමාගේ රූපකාය තුල තිබුණට එතුමා පූජකවරයෙක් නෙවෙයි. මම හිතන්නේ ඉදිරියට එහෙම වෙයිද මන් දන්නේ නැහැ. දැනට පූජක මහා පූජකවරයෙක් නෙවෙයි. ඒ නිසා එතුමා සාමාන්‍යයෙන් අපි වගේම ගිහියෙක් අපිට වඩා හොඳ ගිහියෙක්. අපි වගේම ගිහියෙක්. ඒ වගේම එතුමා අද දවසේ සිහිනේ කිරෑ වැඩසටහනට තෝරන ගීත 10 ගායනා කරන්න එතුමාගේ සොහොයුරා අපේ ඒ වගේම අපි දන්නවා දිගු කාලයක් තිස්සේ අපිත් එක්ක එකට සැහැණ කාලයක් ජාතික නාලිකාවත් එක්ක ගීත ගායනා කරන ලොකු ඉතිහාසයක් තියෙන හොඳට ගායන හැකියාව තියෙන ඔහුට ආරාධනා කළා ගීත 10 ගායනා කරන්න ඔබ ආදරෙන් පිළිගන්න ඔහු ලෙස්ලි තෝමස් ඇත්තටම මමත් හිතාගෙන හිටියේ ඔබතුමා පූජකවරයෙක් කියලා. මොකද ඒ සඳහා තිබිය යුතු සියලුම බාහිර ලක්ෂණ ඔබතුමාගේ මනාව මේ පැහැදිලිව පේන හින්දා සහ සමාජයේ කතා කරන හින්දා මම හිතුවා ඇත්තටම මෙතුමා පූජකවරයෙක් කියලා. නමුත් අපි ඒ වැරද්ද අද නිවැරදි කරගත්තා. මේ දවස්වල මොනවද කරන්නේ? මේ ටිකේ ගොඩක් මේ මගේ කඳුල වැඩසටහනත් එක තමයි හුඟක්ම කාර්ය බහුල වෙලා තියෙන්නේ මේ වෙනකොට ඉතින් ලංකාවේ ඉස්කෝල පොලිසි විශ්වවිද්‍යාල මේ හැම තැනකම පෞද්ගලිකාංශේ රාජ්‍යාංශේ මේ ආයතන මට්ටමින් ගොඩාක් ලොකු විවෘතභාවයක් තියෙනවා සෙනගගේ මේ වැඩසටහනත් එක්ක ඔළුව ටිකක් අලුත් කරගන්න ඉතින් ඒ නිසා ඒ කටයුතු වල තමයි මේ ටික නියැලිලා ඉන්නේ මෑත කාලේ දැන් මීට අවුරුදු 4ක විතර 3ක විතර කාලේ ඉඳලා අපේ ප්‍රජාව අපේ ප්‍රේක්ෂකයන් පුරුදු වෙලා තියෙනවා ගීතයක් අහනකොට ඒ ගීතය තුලට ගිහින් අහන්න. ඊට කලින් ගීත ඇහුවා. ඊට කලින් මම හිතනවා ගීත ඇහුවේ එහි තනුවට ගීතයේ තියෙන සුමට ගතියට සුමට ගැයුමට. නමුත් දැන් පුරුදු වෙලා තියෙනවා ගීතයේ තියෙන පදවැල ඇතුලේ තියෙන සැඟවුණු අරුත සහ ජීවිතයත් එක්ක එකතු කරගෙන අහන්න. මේ වෙනකොට සිහිනේ කිරා වැඩසටහන ඒකට විශාල නායකත්වයක් දෙනවා ලක්ෂ ගණනාවක් සිංහල භාෂාවෙන් ගීත අහන අයට. ඉතින් සිහිනේ කිරෑ වැඩසටහන පෞද්ගලිකව මම බොහොම ආදරෙන් රසවිඳින වැඩසටහනක්. ඒ වැඩසටහනේ මම දැකපු සුවිශේෂී බව තමයි ගීතෙන් ගීතය ඒ සතිපතා ගීත 10ක් ඔබ ඔය කියපු රසවින්දනය කරා අරගෙන ගිය එක. ඒ වෙනස නම් මුළු ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන් තුළ දැන් ඇති වෙලා තිබෙනවා. ස්තුතියි. තෝමස් කොහොමද ඔබේ ගායන ජීවිතේ? හොඳයි. මම ඇත්තටම එක වැඩක් කියලා නැහැ. චාර්ල්ස්ගේ වැඩ කරනවා. ගාමමගේ ගොඩක්ම කාලය අයින් වෙන්නේ අලුත් නිර්මාණ කරන්න. ගී තනු නිර්මාණයට තමයි මම ගොඩක් කැමති සහ හැමෝම මම හොයාගෙන ඉන්නේ ඒ වැඩේ තමයි. ඉතින් තනු නිර්මාණය කරන දේවල් ඒ පැත්ත තමයි නිර්මාණ තමයි කරන්නේ. තව මගේම අලුත් සින්දුවක් කරන්නත් මම හිතාගෙන මම වැඩක් ඉස්සලා ධම්මික බණ්ඩාර මහත්මයාට ආරාධනා කරමු ගීතයක් ලියන්න කියලා මම.
එවාගේ මරණ ගුණවර්ධන මහත්මයාට කිව්වා ඒක සංගීතවත් කරන්න කියලා. ඉතින් ඒ ඔවුන්ගේ ඒ ගීතය ලැබෙනතුර බලාගෙන ඉන්නවා. කොහොමත් මම දන්න තරමින් ඔබ ඉතාමත්ම දක්ෂතා සහිත ගායකයෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කලාව කියන්නේ වෙලාව. මතුවෙන අඩුවනේ ඇයි කියන එක ප්‍රශ්නයක්. අපි බලමු. මේකත් හොඳ පියවරක්. අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ ඉතින් මාදුටු අංක එකේ සුපිරි කීබෝඩ් වාදන ශිල්පියා. පළවෙනි ගීතය තමයි හැමදාමත් හැමෝම උත්සාහ කරනවා. ජීවිතේ අපි මුලින්ම පටන් ගත්තේ අම්මගේ සෙනෙහසින් වගේ, අම්මගේ හදවතේ රිද්මයෙන් වගේ, අම්මගේ ඇඟේ දැනෙන උණුසුමෙන් වගේ, අම්මගේ රුධිරයේ කැළතෙන හඬින් වගේ මේ වැඩසටහනත් පටන් ගන්න. ඔබත් චාල්ස් අද මුලින්ම ගේන ගීතයේ මේ අම්මා ජීවන උයන්තරේ මේ ඇහෙනකොටත් ඇඟට මොකද්ද දැනෙන ගතියක් තියෙනවා. මේ ගීතය සම්පූර්ණම මේ මුළු රටම වෙනස් කරන අත්තිවාරම දාන ගීතයක් හැටියට තමයි මම මේ ගීතය තෝරගන්නේ. මොකද අපි මාතෘමූලික සමාජික ජීවත් වෙන්නේ. ඒකේ ආශිර්වාදය කොයිතරම් දුරට ශ්‍රී ලාංකික හැටියට අපි ලබනවද කියන ප්‍රශ්නෙක අපි ඉන්නවා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායනා කරන මේ ගීතය අම්මා පිළිබඳව මේ සමාජයට ඉගැන්විය හැකි සරලම සහ බලවත් හැඟීමකින් සහ යථාර්ථයකින් යුතු ගීයක් හැටියට තමයි මම අඳුනගත්තේ. මේකේ මට වැඩියම බලපාපු වචන පේළිය තමයි සඳ වතුරෙන් නොව රුහිරෙන්ම දියකර. දැන් ගොඩක් වෙලාවට මම මේ වැඩසටහන්වලදී එහෙම අම්මා ගැන ගොඩක් කතා කරන සමහර අය මට චෝදනා කරනවා වැඩි තාත්තා ගැන කතා කරන්නේ අම්මා ගැනම තමයි කියන්නේ කියලා. හැබැයි අම්මගේ සෙනෙහස සහ අම්මගේ දරුවෙක්ගේ සම්බන්ධකමට වෙන කිසිම සම්බන්ධකමක් සසඳන්න බෑ. ඒක මේ පේළියේ තියෙනවා. සඳ වතුරෙන් නොව රුහිරෙන්ම දියකොට. ඒ කියන්නේ දැන් තාත්තා සියලු දේ ගේන්නේ බාහිරින්. අපේ නෑදෑයෝ අපිට ආදරය කරන්නේ සියලු දේ ගේන්නේ පිටින්. අම්මා ගේන්නේ ඇතුළෙන්. එතකොට තාත්තට හම්බ කරන්න බැරි වෙන දවසේදී, ගෙදරට හාල් ටික ගේන්න බැරි වෙන දවසේදී අම්මගේ කිරි එරෙනවා. සඳ වතුරෙන් නෙවෙයි රුහිරෙන්ම දියකොට. අම්මේ උඹ දිය කෙරුවේ උඹව මාව ජීවත් කරවන්න. ඒ හැඟීම මගේ ජීවිතයේ පුදුම විදිහට වෙනස් කෙරුවා. එතනදී රටක් විනාශ කිරීමේ මූලික පදනම දරුවෙකුට අම්මව අහිමි කිරීම කියන එක මට හරිම පැහැදිලියි. ඒ නිසා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගැන මේ ගීතය ජාතියේ ගොඩනැගීම සඳහා භාවිතා කළ යුතුම ගීතයක් හැටියටම අඳුර ගන්නවා. ඒ නිසා ඔබ අද අපේ වැඩසටහනේ පළවෙනි ගීතය හැටියට කියන්නේ. ඒක තෝර ගන්නවා. දැන් ඔබ වගේ පුතෙක් හදපු අම්මා ඔය හිත ඇතුලේ ඉන්නවනේ. ඒ අම්මා ගැන අපි කැමති තොරතුරු දෙන්න. ඔව් මගේ අම්මා ගොඩක් අඩු වයසේදී මිය ගියා. අවුරුදු 39 දී වගේ. ඉතින් අපි දරුවෝ 5 දෙනෙක්. අපි තාත්තා එක්ක ලොකු සම්බන්ධකමක් තිබුණේ නැහැ. තාත්තා බොහොම මේ සරපරුෂ දරුණු චරිතයක් හැටියට තමයි අපේ ජීවිතත් එක්ක ඒ කාලේ අපි දැක්කේ. ඉතින් අම්මා හරහා තමයි අපේ හැම ගනුදෙනුවක්ම සිද්ධ වුණේ. ලෙස්ලි මගේ අයියා. අපි දරුවෝ 5 දෙනෙක්. ඉතින් අපිට එක අවස්ථාවක අම්මා නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙක හිටියා. ඒ තරම් ලොකු බැඳීමක් සම්බන්ධකමක් තිබිච්ච අත්දැකීමක් තමයි අම්මා පිළිබඳව කතා කරනකොට තියෙන්නේ. අම්මගේ ගොඩාක් සිහින තිබුණා අපි ගැන, දරුවෝ ගැන, මං ගැන. ඉතින් ඒ එකක්වත් ඇයට දකින්න හම්බුනේ නැහැ. දැක ගන්න ලැබුණ නැහැ. ඉතින් ඔබ කිව්වා වගේ මේ ගමන ඉස්සරහට යන හැම දවසකම මම මේ අම්මා කියන අත්දැකීම හැම තිස්සෙම එළියට ගෙන මුලින්ම අම්මා කියන අත්දැකීම එක තමයි මගේ හැම වැඩසටහනක්ම හැම සාකච්ඡාවක්ම පටන් ගන්නෙ. ඒකට හේතුව ඔබ කියන විදිහට මගේ ඇතුලේ අම්මා ජීවත් වෙනවා. ඒ ඇයට දකින්න බැරි වෙච්ච දේ පිළිබඳ මට හිතෙනවා එක්තරා අන්දමකට මගේ ඇතුලේ පසුතැවිල්ලක් තියෙනවාද කියලා. නමුත් ඒක මම ලොකු හයියක් කරගෙන ඒ අම්මව මේ සමාජයේ අම්මව අඳුන නොගත්තු දරුවන්ට පුතේ අම්මව නම් අඳුන නොගෙන ඉන්න එපා කියලා කියන්න පාවිච්චි කරනවා. අම්මා මිය යනකොට ඔබේ වයස? මට අවුරුදු 16ක් විතර. එදා අම්මා ඔබව අතහැරලා ගිය දවසේ ඔබේ අර අවුරුදු 16ක හදවතේ තරහා ගන්න බැරි තරම් ශෝකයට ඔබ මුහුණ දුන්නේ කොහොමද? අම්මා මැරුණා කියන එක දැන් අපිට ටිකක් බාර ගන්න අමාරු තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ ලෙස්ලි මමයි පාර දිගේ
ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගිය මේ අම්මේ ඔබ පුතෙකු වෙලා මේ නොනිවෙන දිවිගමනේ සින්දු අපි දෙන්න පිස්සෝ දෙන්නෙක් වගේ කිය කිය පාරේ ඇවිදගෙන යනවා. ඒ සිද්ධිය මට අමතක වෙන්නේ නැහැ. ඒ අපි ඇඬුවේ නැහැ එක පාරම. අපි දෙන්න ඔය පුරුද්දක් හැටියට ඉස්සර ඉඳලා ඔය කොස් ගස් වල නැගලා හැමතැනම ගිහලා සින්දු කියන එක තමයි කරන්නේ. ඉතින් දැන් අම්මා මැරුණයි කියන පණිවිඩයත් එක්ක අම්මගේ මේ මිනිය ගෙදර තියෙනවා. මහ පාරේ අපි දෙන්න මේ සින්දුව කිය කිය ටික දුරක් ගියාට පස්සේ තමයි අපි අඬන්න පටන් ගත්තේ. ඒක මට අමතක කරන්න බෑ. අපි හම් ගීතේ අම්මා ජීවන උයන්තෙරේ ඔබ මට සුවය අම්මා ඔබේ පළවෙනි ගීතයට මම හරි ලෙන් ගතුයි. ඔබ ඒ ගීතය තුළ ඔබ ජීවත් වෙනවා, අපි හැමෝම ජීවත් කරවමේ. දෙවැනි ගීතය තරමක් මට ආගන්තුකයි. ඔබ හින්දි ගීතයක් ගේන්නේ. මේ මම හිතන්නේ මටත් පොඩ්ඩක් මේ තුළ තියෙන වික්ෂිප්ත භාවයක්. මේ ගීතය මේ අම්මා ජීවනවන්තරේ ගීතය තෝරගත්තු නිසාම තෝරගත්තු ගීතයක් තමයි මේ හින්දි ගීතය. හේතුව මේ අම්මා මෙච්චර වැදගත්ද කියන එක ඔප්පු කරන්න මට හම්බෙච්චි ගීතමය සාක්ෂිය තමයි මේ දැන් ගායනා කරන්න යන හින්දි ගීතය. මේක හින්දි චිත්‍රපටයක් අනුසාරයෙන් මේක සත්‍ය මේ
කතාවක් මනුස්සයක ජීවිතයේ සිදුවෙන සත්‍ය සිදුවීමක් දිගහැරෙන බොහොම සරල ජීවිත විග්‍රහයක්. එතකොට මම විශේෂයෙන් මේ ගීත සාහිත්‍ය ගැන දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක් ලංකාවේ මේ මිනිස්සු අතර ජාති ભેද භාෂා ભેද මේ සියලු ભેද ඇති වෙන්නට පෙර මේ ලංකාවේ මිනිස්සු බොහොම පැහැදිලි ලෙස හින්දි ගීතයට හින්දි භාෂාවට ආදරය කෙරුවා. අපිට ගොඩාක් තියෙන පැරණි සිංහල ගීත ගත්තම හින්දි ගීතත් එක්ක එන ආභාෂයක්. එතකොට එච්.ආර්. ජෝතිපාල සිංහලෙන් කියනකොට හින්දි තනුවක් අපිට ඒක හින්දි කියලා දැනුනේ නැහැ. එතකොට ඒකෙම හින්දි සින්දු අහනකොට අපිට ඒකේ භාෂාවේ ભેදයක් දැනුනෙත් නැහැ. මේ රට මේ තියෙන අනවශ්‍යම බෙදීම් වලින් එක්කාසු කරන්න තියෙන ප්‍රබලම මාධ්‍ය තමයි ගීතය. එතකොට දැන් අම්මා කියන කෙනාටත් ඔය ભેදෙ නැහැනේ. ඔව්. සිංහලද දෙමළද මොන ජාතිය රටේද ඔය එකක්වත් අදාළ නැහැ. එතන මේ හින්දි ගීතය ඉන්දියාවේ හින්දි චිත්‍රපටයක් ඇසුරෙන් මම හොයාගන්නේ. මේකේ මේ 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 ඩිස්ලෙක්සියා කියන රෝගී තත්වයකට මූණ දෙන ළමෙක්. ඒ ඒ එවැනි රෝගී තත්වයන්ට මූණ දෙන ළමයින්ට බාහිරින් කිසි වෙනසක් පේන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අර අකුරු කරනකොට ඒකේ යම් යම් අඩුපාඩු තියෙනවා. ඒගොල්ලන්ට වේගෙන් කියවන්න බෑ, වේගෙන් ලියන්න බෑ, අවබෝධ කරගන්න බෑ. අකුරු පටලවලා ලියනවා. B එකයි D එකයි දෙපැත්තට ලියනවා. ඒ වගේ ඒ රෝගී තත්වය. ඒකර ඉස්කෝලේ අධ්‍යාපනයේදී අකුරුත් එක්ක බැඳිච්ච අධ්‍යාපනය ඒගොල්ලෝ විශාල ගැටලුවලට මූණ දෙනවා. එතකොට මේක මේ ඇතුලේ යන ප්‍රශ්නයක්. ඒක එළියට පේන්නේ නැහැ. එතකොට එවැනි ළමෙක්ට ගොඩාක් තියෙන සුරක්ෂිතභාවය ගැන ප්‍රශ්නයක් තමුන්ගේ. එතකොට ඒ ඒ ළමයා සුරක්ෂිත වෙන්නේ එකම තැන තමුන්ගේ අම්මා. මම මේ මේ මව් භාෂාව කියලා කියන එක අපි හැම කෙනෙක්ම වරද්දගෙන තියෙන කෙනෙක් මගේ පෞද්ගලික හැඟීම. මව් භාෂාවට වචන නැහැ. හා. දරුවෙක් අම්මා එක්කනේ කතා කරන්න පටන් ගන්න. අම්මා එක්ක කතා කරන්න පටන් ගන්න මව් කුසේ ඉන්න කාලේ ඉඳලා. දැන් අම්මා දරුවා කුසේ ඉන්නකොට අම්මා දෙන්නෙකුට කනවනේ. ඒක තමයි අපේ සමාජයේ තියෙන මේ මේ මතය. අම්මා කන්නේ දෙන්නෙකුට. එතකොට අම්මා නිදියන්නේ, අම්මා හැරෙන්නේ. ඔය ඔක්කොම කරන්නේ දරුවා ගැන හිතලා. එතන ඉඳලා තමයි මේ sannivedane පටන් ගන්න. අවාචික sannivedanaya. එතකොට දරුවා ඉපදිලා පෙකණිය කපපු වෙලාවේ ඉඳලා මට බඩගිනි මේ සියලු කාරණා අම්මට කියනවා දරුවා. හැබැයි ඒක තාත්තට තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ, අම්මට තේරෙනවා. එතකොට මේ මව් භාෂාව කියන එකට වචන නැහැ මම කියන්නේ. මව් භාෂාව තනිකර මිනිස්සෙගේ ශරීරය, මනස, ආත්මයත් එක්ක බැඳිලා තියෙන්නේ. මේක වචනගත කරන්න ගිහිල්ලා තමයි සිංහල, දෙමළ, හින්දි කියලා අපි ඔක්කොම මේ වරද්දගෙන තියෙන්නේ. මේ හින්දි සින්දුවක් මම මේ වැඩසටහනට මේ සිංහල ගීතයත් එක්ක තෝරගන්න හේතුව තමයි මේ මනුෂ්‍යත්වයේ බැඳීමට භාෂාව ප්‍රශ්නයක් නෙමෙයි කියන එක කියන්නේ. මේ ගීතයේ නියම අරුතට ගියොතින් මේ දරුවා මේ 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 අසාමාන්‍ය හැසිරීම නිසා ඉස්කෝලේ දරුවෝ අතරේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඔව්. එතකොට එයා අනාරක්ෂිත වෙච්ච ගමන් කරන්නේ අනිත් එක්කෙනා තමුන්ට ගහයි කියලා බය එයාට ගහනවා ඉස්සෙල්ලම. ආහ්. ඔව් එතකොට දැන් එතකොට මේ පන්තියේ ඉන්න ගුරුවරයාගේ ඉඳලා ඔක්කොම හඳුන්වන්නේ මෙයා මේ සැර නරක චණ්ඩි ළමෙක්. එතකොට එතනදී යාට අනිත් හැමෝගෙන් මෙන්න ප්‍රතික්ෂේප වීම. ඒ ප්‍රතික්ෂේප වීම ඇතුළේ මෙයා ගෙදර ගිහිල්ලා අම්මට තමයි මේ වේදනාව කියන්නේ. ඉතින් මේක දැන් ඉස්කෝලේ මේ වගේ ගොඩක් ගැටුම් ඇති වෙලා තාත්තට ගිහිල්ලා මේ ඉස්කෝලෙන් කම්ප්ලේන්ට් කරනවා, චෝදනාව ගෙනියනවා මේ ළමයා එක්ක බැහැ පන්ති වැඩ කරගෙන යන්න. තාත්තා කේන්ති ගිහිල්ලා මේ දරුවව ඉස්කෝලෙන් අස් කරලා දුර හොස්ටල් එකකට ගිහිල්ලා දානවා. ඒ දාලා අම්මයි තාත්තයි වාහනේ යනකොට මේ දරුවගේ හිත ඇතුලේ ඇති වෙන සිතුවිල්ල තමයි මේ මේ හින්දි ගීතේ අරුත. මේ දරුවා කියනවා අම්මේ මට බයයි ඔබට මාව අමතක වෙයි කියලා. මං කරුවලට බයයි. ඒත් මං අම්මට ඒක කිව්වේ නැහැ. හැබැයි අම්මා දන්නවා මං කරුවලට බයයි කියලා. මං තාත්තට කවදාවත් මගේ හිත ඇතුලේ තියෙන දේවල් කියලා නැහැ. අම්මේ මං ඔබ දිහා බැලුවා. තාත්තා ඔරෝනකොට මං තාත්තගේ ඇස් දෙකෙන් අහකට මගේ ඇස් දෙක අරන් අම්මේ ඔයාගේ ඇස් දෙක දිහා බැලලා තමයි මගේ බය නැති කරගත්තේ. අදින් පස්සේ මට කවුද මේ රැකවරණය දෙන්නේ? ඒ වේදනාව, ඒ දරුවගේ අභ්‍යන්තරය ඒ අම්මට විතරයි තේරෙන්නේ. ඒ නිසා සඳ වතුරෙන් නෙවෙයි රුහිරෙන් දිය කරලා අමිල වූ මිල කල නොහැකි සෙනෙහස මට දීපු අම්මා මේ රට ඇතුලේ දරුවෙකුට අහිමි කිරීම මුළු ජාතියම ව්‍යසනයක් හැටියට මම දකිනවා. ඒ නිසා මගේ හදවතේ ලොකු මට මෙතනදි කියන්න ඕනේ මාදුලාවේ ශෝභිත අපේ ස්වාමින් වහන්සේ අපවත් වෙන්න දින කිහිපයකට පෙරත් මගෙන් ඉල්ලපු එකම දේ චාල්ස් අපේ මේ අම්මලා මැද පෙරදිග යන්නේක නතර කරන්න තව අවුරුදු 10කින් හරි උත්සාහ කරන්න. මට ඒකට එකඟ වෙන්න පුළුවන් මේ ගීත දෙකත් එක්ක හිතනකොට ඒකත් එක්ක ගොඩනැගෙන සියලු පරිසරය දිහා බලනකොට
අම්මයි තාත්තයි පවුල පිටින් වෙන රටවල් වලට යන එක ගැන නෙමෙයි මගේ විරෝධය. තරුණයෝ රට යන එක නෙමෙයි. නමුත් තමුන්ගේ ස්වාමිපුරුෂයා සහ දරුවන්ව දාලා මැද පෙරදිග රුපියල් 30,000ක වගේ පඩියට ගිහිල්ලා ඉන්න අම්මලා කවදා හරි මේ ලංකාවට ආපහු ඇවිල්ලා අර අපිට අහිමි වෙච්චි අමිල වූ සෙනෙහස ආයි පොවන්න කියන එකයි මගේ ප්‍රාර්ථනාව. ඒ නිසා චාල්ස් හොඳ තැනකට ගෙනාවේ. එහෙමනම් මේ රටේ මේ මුළු ලෝකෙම අම්ම කෙනෙක් සහ දරුවෙක් ඈත් කරන්න එපා. ඒක ජාතික ව්‍යසනයකට මුල පිරීමක් හැටියට තමයි ඔහු අපිට පෙන්නලා දෙන්නේ. ළඟ ඉන්නව නම් දරුවා ගන්න ළඟට. අපි හම් ගීතය. बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं मन यूनिटी दिखलाता नहीं तेरी परवाह करता हूँ मैं मन तुझे सब है पता तुझे सब है पता मेरी मां बीच में यूं न छोड़ मुझे घर लौट के भी आना पाओ बेचना इतना दूर याद भी तुझको आना पाओ क्या इतना बुरा हूँ मैं मां क्या इतना बुरा मेरी मां तुझे सब है पता है ना माँ
ගීතේ ගායනා කරනකොට ඒකේ භාෂාව අපිට හුරුයි. දැන් හින්දි භාෂාව අපිට හුරුයි. නමුත් සමහර වෙලාවට අවබෝධය නැති වුණාට චාල්ස්ගේ ਵਿਚාරයත් එක්ක මුහු කළ ගීතය අහනකොට ඒ දරුවාගේ හිතේ එන ශෝකය, ඒ අතහැරීම හොඳට දැනෙනවා. දැන් මම ඔබට මේ යෝපුවර පුංචි මංජුෂාවට ඔබේ දාන්න මේ කූපන් පත. ඔබ කැමති ගීතේ ලියලා ඇතිනේ. ඒක දාන්න. තුන්වෙනි ගීතේ ඔබ තෝරන්නේ මේ දැන් ඔබ ඔන්න මෞසෙනහස ගැන කතා කළා. මවක් සහ දරුවෙක් අතර තියෙන මහා අවියෝජනීය සම්බන්ධතාවය. තෛලක්තික සම්බන්ධතාවය කියන්නේ එකක් නැතුව තව එකකට පවතින්න බෑ. ඒ සම්බන්ධතාවය ගැන ඔබ කතා කළා. එකපාරට ඔබ යනවා මේ ප්‍රේමය ගැන. සාමාන්‍ය ඔබ ජීවිතේ ටිකක් ඉක්මනින් ප්‍රේමය හොයාගෙන ගිය කෙනෙක්ද? මට පරක් වෙලා. ඒ නිසා දැන් ඉක්මනින් හොයනවා. මට මේ 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 ගීතේ මම විශේෂයෙන් තෝරගන්න හේතු වුණේ දැන් ඒ ප්‍රේම සම්බන්ධකම් ගැන ආදරය මුල් කරගෙන දැන් අම්මා ගැන කතා කරද්දි ආදරය තමයි මෙතන මූලික පදනම වෙන්නේ. ඒතර ආදරය පදනම් නොවුණු කිසිම සම්බන්ධකමක් මේ ලෝකෙට කිසිම අර්ථයක් දෙන්නේ නැහැ. එතකොට දැන් මේ අම්මගේ සෙනෙහස ගෙලිහීම සහ මේ අපි එකිනෙක අතර තියෙන මනුෂ්‍යත්වයේ බැමි බිඳින එක ගැන මගේ හිත ඇතුලේ යනවා ලොකු අරගලයක්. ඉතින් එතනදී මම ඔබට නැවත නැවත කියනවා මේ සිංහල ගීත සාහිත්‍ය තමයි මට හමු වෙච්චි සුවිශේෂම මේ මාධ්‍ය. අපේ රට නැවත සියලු දෙනාගේ මනස මෙතනින් එළියට අරගෙන අලුත් තැනකට යොමු කරන්න. මට ඊට වඩා ප්‍රබල මාධ්‍යයක් තාම හම්බෙලා නැහැ. ඒක මගේ අවංක හැඟීමයි. මිල්ටන් පෙරේරා ගායනා කරන මේ ගීතය අද මේ කොල්ලෙක් කෙල්ලෙක් අතර තියෙන ප්‍රේම සම්බන්ධකම සහ අපිට එදා තිබිච්ච සම්බන්ධකම අතරේ වෙනස්කම් පිළිබඳ තේරුම් ගන්න හොඳම අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඔව්. ඉතින් දැන් මේ ඔබ අර දැන් පටන් ගන්නකොට ඔබට කියන්න සිද්ධ වුණා මේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න කියලා. ඔව්. එහෙම කියන්න වෙලා තියෙන්නේ ඒ තරමටම අද අපි ඒකත් එක්කනේ ජීවත් වෙන්නේ. එතකොට දැන් මේ ගීතය ගායනා කරන කාලවකවානුවේදී ජංගම දුරකථන නැහැ. සෙල්ෆෝන් එකේ එන්න ඉස්සෙල්ලා ප්‍රේම වෘත්තාන්තයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් එතකොට මේ ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එක සැරේ ගන්නත් බෑ, කීප සැරයක්ම ගන්නවා. එතකොට එහා පැත්තෙන් කවුරු කතා කරයිද දන්නෙත් නැහැ. අපිට අම්මා කතා කරන්න පුළුවන්, තාත්තා කතා කරන්න පුළුවන්. ඒකයි මේ ගැන දෙතුන් වතාවක් ඔබ ඇමතුවේනේ. දැන් සමහර පළවෙනි සැරේ අම්මා ගන්න ඇති, කට් කරන්න ඇති, ඔය වගේ. දැන් මේ ගීතය අද අපේ කොල්ලෝ කෙල්ලන්ට අහිමි වෙගෙන යන ආදරයේ අධ්‍යාත්මිකත්වයේ ගැන හොඳම පාඩමක් උගන්වන ගීතයක් හැටියට මට තේරුණා. ඒ නිසා තමයි මම මේක තෝරගත්තේ. දැන් මට මේක මේ හරියට දැනුණා. රුව දැකගැන්මට, පින් නැත දැන්මට මතක් වුණත් සන්තෝෂයි. මට මුවන් පැලැස්ස අහන කාලේ මතක් වුණා. එතකොට මේ දැන් නැහැනේ, විෂුවල් නැහැ, පින්තූර නැහැ. රෑට දැන් අපේ ගෙවල් වල මේ අහිමි වෙගෙන යන දෙයක් තමයි රෑට තාත්තා ගෙදර එනවා වැඩ ඇරිලා. අම්මා සාමාන්‍ය වැඩට ගියේ නැහැ. අම්මා ඔක්කොම ලෑස්ති කරලා ළමයිනුත් ඉස්කෝලේ යරලා ඇවිල්ලා තාත්තා එනකම් බලන් ඉඳලා රෑ කෑම මේසේ තමයි හැමෝම එකට එක්කහුවෙන්නේ. ඒක අනිවාර්යෙන් ගෙදරක සිද්ධ වෙනවා. තාත්තා මොනවා හරි අමතර දෙයක් කඩෙන් අරගෙන ඕක ළමයි බලන් ඉන්නවා. මේ අපේ ගෙදර තිබිච්ච දේවල්. එතකොට දැන් ඊට පස්සේ ඔබ මුලින් කිව්වනේ තාත්තා සැරපරුස බොහොම දරුවෝ. දැන් ඔව් තාත්තා අපි තාත්තට කිට්ටු වෙන්නේ හැබැයි තාත්තා ගේනේවට කිට්ටු වෙනවා. දැන් ඒක නෙවෙයි. එනේ මානව ගුණය කියන එක හොඳට තිබිලා තියෙනවා. ඔව්. ඒක හරියට. රේඩියෝ එක රෑ දානවා මට මතක විදිහ රෑ 8ට මුවන් පැලැස්ස යන්නේ. අපිට තාම මතකයි දැන් ඒ කියන්නේ අවුරුදු කීයක්ද මට මේ මැණිකේ මුවන් පැලසේ මැණිකේ කිව්වම පින්තූරේ මතකයි. ඔළුවේ කියන්නේ පින්තූර කියන්නේ මේ රූපය නෙමෙයි, ඔළුවේ ඇඳගත්තු කෙනා කෝරළේ මහත්තයා කදිරා. එතකොට දැන් අපිට මොනවද අහිමි වුනේ? අපිට බොහෝ දේ අහිමි වෙලා.
එතකොට චිත්තරූප මවා ගැනීමේ ශක්තිය අද තරුණ ජීවිතවලින් අයින් වෙලා. ලියුන් ලියන්නේ නැහැ. මේ ෆෝන් එක අරගෙන SMS යවන්නේ. ඒ භාග වචන. සම්පූර්ණම. භාග වචන. භාග වචන. එතකොට හැඟීම් ප්‍රකාශ වෙන්නේ නැහැ. එතකොට මේ දැන් ඉන්න කොල්ල කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ ඒ අයගේ අතල තියෙන අර්බුදය මොකද්ද කියලා. මේ ගීතය රුව දැක ගැන්මට, පින් නැත දැන්මට මතක් වුණත් සන්තෝසයි. කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ අහගන්නට හරි ආසයි. ඒක තමයි ලොකුම සතුට. කටහඬ ටෙලිෆෝන් එකේ අර රිසීවරේ මේ පැත්තෙන් ඇහෙනකොට තියෙන සතුට ඔහු වචනගත කරනවා. ඇසිපිය හෙළදා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහි වෙනවා. ඉක්කිබිද හඬනා කිරිදරුවෙකු මෙන් මගේ හදවත වැළපෙනවා. මේක මම ඔබව ඉල්ලනවා. මට ඔබ ඕනේ. ඒ හැඟීම මගේ ඇස්වලට කඳුළු වෙනවා ඔබ මතක් වෙලා. ඒ තරම් තමුන්ගේ හැඟීම් පිළිබඳ ප්‍රබල අවදිවීමක් මේ කියන කාලවකවාන තුළ අපිට තිබිලා තියෙනවා. මට ලොකු වේදනාවක් තියෙනවා. දැන් අද තාක්ෂණය මේ සියලු දේත් එක්ක අපි දියුණුවයි කියලා හිතුවට මේ උතුම් මනුෂ්‍යත්වය අපේ දරුවන්ගෙන් ඈත් වෙගෙන යනවා නේද කියලා. ඒ නිසා මෙන්න මේ යුගයේ මෙවැනි ගීත නැවත අපේ දරුවන් තුළ ජීවත් කළ යුතුයි කියලා මට හැඟුණු නිසායි මේ ගීතය මම අද තෝරගත්තේ. හොඳයි. ඒ ගීතේ ඔබ රස විඳිනකොට, දැන් ඔබ මේ මොහොතේ රස විඳිනකොට ඔබ කිව්වා මේ මුවන් පැලස්ස ඔබට මතක් වුණා කියලා. එතකොට ඒ කතාව ඇත්තද? චාල්ස්, එතකොට මේ ඊට වඩා වැඩි දෙයක් මතක් වෙන්නේ නැද්ද ඔය කාලේදී? මට මේ මේ කාලේදී එහෙම තිබුණ නැහැ. එහෙම මතක් වෙන්නේ නැහැ. ඒතර ගීතයක් තියෙයිද ඒ කාලේ ගැන කතා කරන්න මෙතන? ඒක මට ඇත්තටම මගේ ඔය මේ ප්‍රේම සම්බන්ධකම් සහ ඒ පැත්තට මම යොමු වෙන්නේ ගොඩාක් පස්සේ. මට දැන් ඔය මේ පියතුමා කියන එක පිටිපස්සේ තව කතාවක් තියෙනවා. මගේ ලොකු ආශාවක් තිබුණා පියතුමෙක් වෙන්න. ඒ නිසා මම ඒ සඳහා අධ්‍යාපනය ලැබුවා. සෙමිනේරි අධ්‍යාපනය ලැබුවා ශ්‍රී ඔස්කා අබේරත්න පියතුමා ළඟ අවුරුදු 6ක් විතර. ඒ කියන්නේ විවාහය කියන එක මගේ ජීවිතේ බලාපොරොත්තුවක් වෙලා තිබිච්ච දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් පස්සේ මට තේරුණා මේ ගෙදර තියෙන ප්‍රශ්නයි, ගෙදරින් පැනලා යන්න තියෙන උමනාව මිසක් මට උමනා නැහැ මේ පියතුමෙක් වෙන්න. ඒක තේරෙනකොට මම ඒව ඔක්කොම දාලා ආවා. ඉතින් අර 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 කාලවකවානුව ඒ ගත කරපු ජීවිතයත් එක්ක තමයි මුගක් දෙනෙක් මම අර පැවිදි පැත්තකට දාලා හිතන්න පෙළඹිලා තියෙන මම හිතන්නේ. බ්‍රදර් කියන වචනේ මට පටවැදිලා තියෙන්නේ. හැබැයි මම පැවිදි ජීවිතේ මගේ ජීවිතේ නෙමෙයි කියලා මම තීරණයක් ගත්තා. ඒ නිසා ප්‍රේම සම්බන්ධකම් ඇතිවීම මගේ ජීවිතේ කොටක් පසු කාලීනව තමයි සිද්ධ වුනේ. අතපසු වීම එක්කම වගේ කෙරුණා දෙය ටික. මම දැන් හරිම කතන්දරයට ගියොතින් දැන් ඔය මම ස්වාමි කෙනෙක් වෙන්න ඕනේ අර මේ කියලා හිතුවට ඊට පස්සේ මගේ ඇතුළේ ආදරය අහිමි වෙච්ච චරිතයක්. එතකොට දැන් අම්මාටනේ ගොඩක් බැඳිලා හිටියේ. එතකොට අම්මව අහිමි වීම. එතකොට තාත්තට ආදරය කෙරුවේ නැහැ. අපි ගොඩක් කාලවලට මේ තාත්තා එක්ක ලොකු තරහක් තිබුණේ අම්මා නැති වෙච්ච එකයි ඔක්කොම එයා තමයි වගේ කියන්න ඕනේ වගේ හැඟීමක් තමයි අපි ඔළුවේ තිබුණේ. ඉතින් ඒ නිසා මේ මම ගෙදරින් ගිහිල්ලා මම දිගටම ආදරේ තමයි හෙව්වේ. ආදරේ හෙව්වේ. හැබැයි මම ලොකු පටලැවිල්ලක හිටියේ. විශාල අවුලක තමයි මගේ ජීවිතේ හිටියේ. ඒ කියන්නේ මම මේ මොකද්ද හොයන්නේ කියන එක. ඉතින් එතනදී මම ප්‍රේම සම්බන්ධකම් කීපයක් ඇති වුණා. ඉතින් ඒවා දෙක තුනක් කිසි ජීවිතේ ආදරේ හොයාගෙන ගියා. නමුත් අවබෝධ වෙනවා මේ මගේ හොයන කෙනා නෙවෙයි. ඉතින් මම මේ දැන් මගේ දුවත් මෙතන ඇවිල්ලා ඉන්නවා මගෙත් එක්ක. වේලසෙන් කියන්නේ. ඉතින් මගේ බිරිඳ මට අනතුරු ඇගීමක්ද කලේ? නෑ. දුවයි එක්ක මම ඕනම දෙයක් කතා කරනවා. අපි හරි බොහොම විවෘතව සාකච්ඡා කරනවා. මම එයාට ගොඩක් ඒවා කියලා තියෙනවා. කියපු නැති ඒවා සමහර ඒවා තියෙනවා. අද කියමු. කොහරි අපි ඔව් අපි සංක්ෂිප්තයක් හැටියට ගත්තම හුඟක් දේවල් කතා කළා. අපි යම් ගීතය
ගීතයක් හරි මිහිරි ගීතයක් මේක මේ සදාකාලිකව රසවිඳින්න පුළුවන් ගීතයක් මේක ඇහෙනකොට අපි අපේ කටයුතු වලින් මිදිලා ඒකත් එක්ක ඒකාත්මික වෙනවා ඒ තරම් මිහිරි ගීතයක් සල්සපුනා නිල් මහනිල් සුමුදු කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිගහැරේ අන්න හරි සුවඳ එයා එහෙම දිගහැරෙන්නේ ඉස්සෙල්ල දිගහැරෙන්නේ ඒ ගීතේ ළඟ තියෙන හින්දා මේ ගීතෙන් චාල්ස් මොන විදිහේ කතාවක්ද අපි සාකච්ඡා මම අර මුලිනුත් කිව්වා වගේ වර්තමාන සමාජයේ කතා කළ හැකි ප්‍රබලම මාධ්‍ය ගීතය. දැන් ආගම් ගත්තොත් ආගමික දර්ශනයන් ගත්තොත් ඒවල මිනිසුන්ගේ විවිධ මත සහ බෙදීම් තියෙනවානේ. එතකොට ගීතයේදී එහෙම බෙදීමක් අපි කාගෙවත් නැහැ. මේ බොහොම සරලව මම මේ මෑතකදී රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුව ලියලා රෝකාන්ත තනු නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂණය කළා. සේනානායක වේරලියද සහ චන්ද්‍රලේඛ ගීතයක් ගැයුවා.
එතකොට මේ සංකලනයට මම ගීතයට වැඩි ආදරය වුණා. ඒ කියන්නේ හාමුදුරුවෝ ලියන්නේ රෝකාන්ත උග්‍ර කතෝලිකයෙක්. චන්ද්‍රලේඛ කියන්නේ බෞද්ධ කෙනෙක් හැරි ඉඳලා විවාහය නිසා ආගම මාරු කළ කතෝලික ආගමට ආපු කෙනෙක්. සේනානායක වේරලියද්ද කියන්නේ බෞද්ධ කෙනෙක්. මේ හතර දෙනා එකතු වෙලා විශිෂ්ට ගීතයක් නිර්මාණය කරා. ඒකේ තියෙනවා ලොකු කතාවක්. එතකොට මේ ආගමික බෙදීම්, වාර්ගික භාෂාමය බෙදීම් එකක්වත් මේ සංගීතයට කලාවට අදාළ නැහැ. මේක සංගීතා චිත්‍රපටියට කියපු ගීතයක්. මේ ගීතය මගේ මේ ජීවිත ආකල්ප සහ දර්ශනය හැදුවයි කියලා කියන්න පුළුවන්. සල්මල, සපුමල, නාමල, නිල්මානිල් මල, සමන්මල, පිච්ච මල සුවඳයි. බාන්ද මේ කිනාරම් මල ගඳයි. හැබැයි මේ සුවඳ හමන මල් ටික ඔක්කොම අර කිඩාරම් මල වට කරගත්තොත් කිඩාරම් මලෙනුත් සුවඳ මිසක් ගඳක් එළියට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හරි. ඉතින් මේ ගීතය වර්තමාන සමාජයට බොහොම පැහැදිලිව කතා කරන ගීතයක්. මිනිහෙක්ගේ වටිනාකම මේ එළියෙන් බලන්න එපා. දැන් මට පියතුමා කියන්නේ බ්‍රදර් කියන්නේ එළියෙන් බලලානේ මාව දැනගෙන නෙමෙයි. ඒක බොහොම සරලම උදාහරණේ. ඒ කියන්නේ දන්නවනම් මිනිස්සු කියන්නේ නැහැ කියන එක. ඔව් දන්නවනම් කියන්නේ නැහැ. බාහිර පෙනුමත් එක්ක තමයි අපි ගොඩක් බේරාගත්තේ. තීන්දුව තීරණ ගන්න. දැන් මේකේ කෙලින්ම කියනවා පලිඟු රුවන් මිනිමුතුමෙන් පහන. ඒ කියන්නේ දැන් කණිජ තෙල්, රත්තරන්, මුතුමැණික් මේ ඔක්කොම තියෙන්නේ පොළවේ යට. මහ පොළවේ. එතකොට ඒව හාරලා තමයි ගන්න ඕනේ. මතු පිට නැහැ. නෑ. අපි ඇයි දැන් මේ මිනිහෙක් විතරක් එළියෙන් බලලා ඉක්මනින්ම අඳුර ගන්න හදන්නේ? ඔය තවල්ටත් රැටත් වැටින්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ තොපලයි. මරුව කියලා කියන මේ සියලුම ජන කොටස් ඇතුලේ ඉන්න ආදරණීය මිනිසෙක්. දැන් ජේසු බුදුහාමුදුරුවෝ වගේ මේ ශ්‍රේෂ්ඨ තැනන් වහන්සේලා කරේ අර ඇතුලේ ඉන්න මිනිහව එළියට ගෙනාපු එක. එහෙම නැත්නම් ඒ ආදරය, මෛත්‍රිය ඉස්සරහ පිරාන එළියේ ඉන්න කෙනා කුඩු වෙලා ගිහිල්ලා ඇතුලේ ඉන්න ආදරණීය මෛත්‍රිය පිරුණු මිනිස්සයා එනවා. අඟුලිමාලගෙන් අහිංසක එළියට එනවා වගේ එළියට එනවා. එතකොට මේ ගීතය ඔය කියන ධර්මතාවයන් ඔක්කොම බොහොම අපිට තේරෙන චිත්‍රපටි භාෂාවෙන් කියනවා. ගැලරියටම කියනවා. එතකොට ඒ වටිනම දේ පොළවේ යට තියනවා වගේ ඔබේ ජීවිතේ වටිනම කෙනා ඔබ දැකලත් නැහැ. එයා ඉන්නේ ඇතුලේ. එයාව හොයාගෙන යන්න ඇතුලට. මේ ඉන්සයිට්, විදර්ශනා තමා තුලට ගමන් කිරීමෙන් විතරමයි මේ විමුක්තිය මිනිස්සෙකුට හම්බෙන්නේ. ඒ නිසා ඒ විශිෂ්ට ධර්මතාවය දැන් අද වෙලා තියෙන දැන් පාලියෙන් කියන දේ අපිට සිංහලෙන් තේරෙන්නේ නැති කමනේ. එතකොට ගොඩාක් වෙලාවට මේ හුඟාක් ලොකු දර්ශන, දේව ධර්ම, මේ වගේ දේවල් ධම්මපදයේ විග්‍රහ කරන්න ගිහිල්ලා අපි මේ සරල මිනිස්සයාට මේක තේරෙන්නේ නැතුව ගිහිලා තියෙනවා. හැබැයි ජෝතිපාල කියනකොට හොඳට තේරෙනවා. මිනිඟුවකින්, වීණාවෙන්, මිහිරි ස්වර වැයේ, වීණාවේ කුඩාම තත අන්තිම තත මිනිඟුව, මිනිඟුවකින් වීණාවෙන් මිහිරි ස්වර වැයේ, සුපෙම් හැඟුම් උපද්දවයි දුකී වලයි, දුප්පත්කම, පොහොසත්කම නැ රස විදිනකොට ළමෙක්ද ලොකු මිනිහෙක්ද කියලා නැහැ. එතකොට දැන් මේ සුමිත් මේ ඕගන් එක ගහනකොට සුමිත් බොනවද, බේබද්දිද්ද කවුද කියලා ඔකෙන් ඇහෙන්නේ නැහැනේ. ඔකම ගන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම නෑ, ප්‍රශ්නයක් නෑ. මේ ඒක තමයි කියන්නේ. අර මිනිඟුවකින්, වීණාවෙන්, මිහිරි ස්වර වැයයි. ඒ වගේ දැන් මේ කෙනෙක් මේ සංගීත භාණ්ඩයක් වාදනය කරනකොට ඒ සංගීත භාණ්ඩය ඇතුළෙන් එන සංගීතයට කිසිම ජාතියක් නැහැ, භාෂාවක් නැහැ, තරාතිරයක් නැහැ, කිසිම දෙයක් නැහැ. ඒක අහගෙන ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම සුව වෙනවා. එතකොට ඉන්න ඒ විශිෂ්ට අත්දැකීම ඇයි මේ වලාකුළු කළුවර දේවල් දිහා විතරක් බලන්නේ? කළුවලවල පවා රිදී ඉරිතියේ. අපේ ලංකාව හරිම ආදරණීය මිනිස්සු ඉන්න රටක්. හැබැයි වෙලා තියෙන්නේ අපි එක එක්කෙනා කියන දේ අහලා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා පින්තූර දාගෙන මිනිස්සු දිහා අපි බලනවා එක එක කණ්ණාඩි වලින්. ඒක අයින් කරගෙන මෙයාගේ ඇතුළේ ඉන්න ආදරය පිරිච්ච, මෛත්‍රිය පිරුණු මනුස්සයව හොයන්න ඕනේ කියලා මේ රටේ මිනිස්සු තීරණයක් ගත්තොත් මම හිතනවා මේ රට ස්වර්ගයක්. මම හිතනවා ඔබට පැහැදිලි කියලා. ඉතාම ජලින් පැහැදිලි. ඒ නිසා ඒකට තව වෙන කිසිම උණ පූර්ණයක් ඕනේ නැහැ. මේ ගීතය අපි රස විඳිමු. Thank you.
ඔබේ ගීතයට දීපු හැඟීම්බරේ ප්‍රකාශනයයි ඔහුගේ ගායනයයි ජෝතිපාල මහත්මයාගේ මතකයයි සරත් දසනායකයන්ගේ සංගීතයයි මේ ඔක්කොම එකතු වෙච්චම එතන තිබුණා මිහිරක් ඒක අතිවිශිෂ්ටයි ඔබ ඊළඟට තෝරන ගීතය මේක නම් ඇත්තටම මේ හදවතට දරා ගන්න බැරි තරම් වේදනාවකින් ලියවුණු නිර්මාණය වෙච්ච ගීතයක් සඳකෙන් වැසිලා අඳුරේ තිලා ගණඳුරු රැ තනිකමනේ සොයා යන්න මේ ගීතය හරහා ඔබ මං හිතනවා වැදගත් දෙයක් සමාජගත කරේ මේ ගීතය ඔබ දැන් ඔය වචනගත කරනකොටම මගේ ඔළුවට විදුලියක් වගේ ආපු දෙය තමයි කොහොමද ප්‍රේම කීර්තිව මැරුවේ කියලා මරපු කෙනා කවුරු හෝ ඒක කළේ කොහොමද කියන ප්‍රශ්නය තමයි මගේ ඔළුවට මේ දැන් එක පාරම ඔළුවට වැදුනේ ඒ කියන්නේ මේ පොළවේ
බිහිවෙච්චි විශිෂ්ටතම මනුසේක. එතකොට මේ සඳකැන් වැසිලා කියන මේ ගීතය අද දික්කසාද වෙලා විනාශ වෙන පවුල් ගණනාවක් එකට එක්කාසු කරලා ආදරණීය කරා කියන එකට සාක්ෂිය මම. මොකද එවැනි දහස් ගණනක් මට සාක්ෂි දරලා තියෙනවා ඒ ගැන. එතකොට දැන් මම හැමදාම විශ්වාස කරා මේ 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 කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති දල්විස් වගේ ඒ යුගය. ඒ යුගය ගීත නිර්මාණය වෙලා තියෙන්නේ රටක අධ්‍යාත්මත්වය හදන්න පුළුවන් විදිහට. ඒ රටේ අධ්‍යාත්මිකත්වය, ජාතිකත්වය, භාෂාවේ අනන්‍යතාවය, හැඟීම් ප්‍රකාශ කිරීම කියන මේ සියලු කාරණා කැටි වෙලා තමයි නිර්මාණයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අද ඒක ඒ ප්‍රමාණයටම වෙනවාද කියන ප්‍රශ්නයක් මගේ ඉස්සරහා පිට තියෙනකොට මට ලොකු වමනාවක් ඇති වුණා මේ ගීත දැන් ඉන්න අපේ දරුවන්ට උරුම කර දිය යුතුමයි කියලා. මේක සම්පූර්ණම මේක මේ ප්‍රේමකීර්තිගේ අතින් ලියවෙන මේ ගීතය ජීවිතයක කෙනෙක් මුණ දීපු සත්‍යම සිදුවීමක්. එතකොට ඒ සත්‍ය සිදුවීම තමයි මගේ බිරිඳ මම ගෙදර එනකොට තවත් කෙනෙක් එක්ක යහන් ගත වෙලා ඉන්න දසුන. මේක නෙත ගැටෙන එක. ජීවිතයට මුණ දෙන්න ක්‍රම කීයක් තියෙනවද අපිට? එතකොට අපි තෝරගෙන තියෙන්නේ මොන ක්‍රමේද? මේක තමයි මේ ගීතයත් එක්ක මම මෙනෙහි කරන්න පටන් ගත්ත කාරණාව. මේක සිද්ධි මේ අද අපේ රටේ ගත්තොත් මේ අනියම් සම්බන්ධකම් සහ මේ වගේ දේවල් ඉතා විශාල ප්‍රමාණයක් අද අපේ රටේ තියෙනවා. පත්තරේ බැලුවත්, රූපවාහිනිය බැලුවත්, උසාවි වලට ගියත් මේ කතන්දරේ බරපතලව තියෙනවා. එතකොට මම දැකපු විශේෂත්වය තමයි මේ ගීත රචකයා මේ කතුවරයාව ඉදිරිපත් කරන්නේ ඒ සත්‍ය සිද්ධියක් ඇසුරෙන්. මේක මෙහෙම නොකරපු මිනිහෙක් ගැන නෙමෙයි, කරපු මිනිහෙක් ගැන කියන්නේ. ඔහු දකිනවා මගේ බිරිඳ එහෙම තැනක ඉන්නවා තවත් කෙනෙක් එක්ක. ඒ එතනදී අවංකව ඔහුගේ හැඟීම සහ ඔහු ඒකට දීපු ප්‍රතිචාරය, ඒක තමයි මේ ගීතය ඇතුලේ මට බලපෑවේ. ජීවිතයම සතු එකම සුවේ, හීසර පහරක වෙලෙනු පෙනේ. මේලොව මා සතු, ඈ සතු, ඒ නෙතු, අසල් වාසයක සොයනු පෙනේ. දැන් ඔයා මගේ ඇස් දෙක කියලා කියන්නේ පුදුම ආදරයකින්නේ. එතකොට මේලොව මා සතු, ඈ සතු. හැබැයි මේක පුදුම යථාර්ථයක්. දැන් අර බෞද්ධ දර්ශනය තුළ කියනවා මම විශ්වාස නොකරමි, අවිශ්වාසද නොකරමි. මේක තමයි කියලා විවාහ ජීවිතේ පදනම් වෙන්න ඕනේ. එතකොට මේ මෙතනදී අපිට පේනවා දැන් මෙයාට තේරෙනවා මම එයා මගේ ඇස් දෙක කියලා හිතුවට ඒක එයාගේ ඇස් දෙක කියලා තේරුම් ගන්නවා. මේලොව මා සතු, ඈ සතු, ඒ නෙතු. ඒකෙහිඳනේ උඹ වෙන කෙනෙක් දිහා බලන්නේ අසල් වාසයක සොයනු පෙනේ. දැන් මම මොකද කරන්නේ? මට මරන්න පුළුවන්, මට ගහන්න පුළුවන්, මට දික්කසාද කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් දැන් මේක අපිට මේකට ප්‍රතික්‍රියා කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා. ඒතර මෙයා මොකද තෝරගන්නේ? මා නැත අන්සතු සිත් බිඳලා, දෑතම බැඳගෙන ඉඳිමි බලා. මේලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා. මට මේක තමයි වැදුනේ. දික්කසාද නඩු අහන උසාවියක ගිහිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියලා මම යෝජනා කරනවා දැනට දික්කසාද වෙන්න හිතාගෙන නැති අයට. මේක කළ යුතුම දෙයක්. ඒ මොකද අපි එච්චර ආදරය කරලා ජීවිතේම දීලා මගේ ඇස් දෙක කියලා කියපු කෙනාට දික්කසාද වෙන උසාවියකට ගිහිල්ලා කරුණු කාරණා හොයලා සාක්ෂි ඇතිව මෙයා මෙන්න මේ වගේ නරක කෙනෙක් කියලා ඔප්පු කරන්න මිනිස්සෙක් ගන්න උත්සාහය මේක මනුෂ්‍යත්වයට ගැලපෙනවාද කියන බරපතල ප්‍රශ්නයක් ඉදිරිපිට ප්‍රේමකීර්ති මට ඒකට උත්තරයක් දීලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක අපේ දරුවන්ට උරුම කර දීම තමයි මගේ එකම ප්‍රයත්නය. අද සිහිනේ කිරෑ කියන වැඩසටහන ලංකාවේ සිංහල භාෂාවෙන් සංගීතයත් එක්ක ආදරයෙන් බැඳිච්ච මිනිස්සුන්ගේ මං ජනප්‍රියම වැඩසටහන කියලා කියන්නේ මම පැකිලෙන්නේ ඒක මගේ අදහසනේ. එතකොට ඒක මට හැඟුණ හොඳම අවස්ථාවක් මේ ප්‍රේමකීර්ති අපිට කියලා ගිය දේ අපේ දරුවන්ට කියන්න. ඒ නිසා උඹේ ඇස් දෙකෙන් උඹ කැමති කෙනා දිහා බලන එක උඹේ කැමැත්ත. ඔය ඇස් දෙක මගේ කරගෙන හිටිය එක මගේ වැරද්දනේ. ඒ නිසා මේලොව මා සතු, ඈ සතු, ඒ නෙතු, අසල් වාසයක සොයනු පෙනේ. මට ඒ සත්‍ය දැන් අවබෝධ වෙනවා. ඉතින් මට උඹ මරලා වැඩක් නැහැ, මට උඹට ලැජ්ජ කරලා වැඩක් නැහැ. ඒ හින්දා මේලොව මතු දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා. අපි දෙන්න ආදරය කරා, අපි දෙන්න ජීවිතේ බෙදාගත්තා.
උඹ දැන් මට වඩා මේ තව කෙනෙකුට ආදරය කරනවා ඒක මට තව කාටවත් කියන්න ඕනේ නැහැ මේ හැම දෙයක්ම රහසක් වෙච්ච දෙන් ඒක අහසට කියලා මම මගේ දුක නැති කරගන්නම් මං ආදරය කරපු උඹට මං අගෞරව කරන්නේ නැහැ හැබැයි මට මේක බලන් ඉන්න බෑ ඒ හින්දා අද හඳේලියේ ඉන්න නැත්තම් හොඳයි මට කරුවල සනීපයි කියලා දැනෙනවා කොතනින් අල්ලගන්නේ ඔබ ඔබ දැන් මම දන්නවා මම පොඩි පොඩ්ඩක් නිශ්ශබ්ද වෙヒටි ඔබ දැන් ඔබත් එක්ක කතා කරනවා ඔබ ඔබේ හදවතෙන් අහන ප්‍රශ්නයක් මට පුළුවන් ද ප්‍රේම කීර්ති වෙන්න චාල්ස් මෙහෙම මෙතන කොහොම කිව්වත් ඔක සත්‍ය වශයෙන්ම මුහුණ දුන්නු කෙනා නේද ඔක දන්නේ ඒ නිසා සිනමා පටයක් බැලුවා වගේ බලලා අපිට ඒකේ ඉන්න වීරයා වෙලා ගෙදර එනකොට ඒ වීරකම හිතේ තියාගෙන ගෙදර ආවා වගේ මේකින් හැසිරෙන්න අමාරුයි. ඒ නිසා ප්‍රායෝගිකව මෙවන් තත්වයක් මෙලොව වෙසෙන්නා වූ කිසිවෙකුට ඇස් දෙකට දකින්න නොලැබේවා කියලා තමයි මම කියන්නේ. මේ වගේ සිද්ධි වෙයි ඕන තරම්. හැබැයි ඒකේ සාක්ෂිකාරයක් වෙන්න නොලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් ඒක හිතේ තියාගෙන ඇත්තටම කියන්නකෝ මේ මේ ලිස්නිට පුළුවන් ද ප්‍රේම කීති වෙන්න ඒ වගේ සිද්ධියකදී අමාරුයි මෙයා බලන්න ලිස්ලි හරි කල්පනාකාරී ඈ ඉතින් ඒ වෙලාවට ඉතින් මොකක් වේද කියලා කියන්න බෑ දැන් මල්ලි මෙහෙම කිව්වට අයියා කියනවා ඒ වෙලාවට මොකක් වේද කියලා ඔන්න ඕක තමයි මම කිව්වේ. මේක ප්‍රායෝගිකව අත්දකින්න තුරු අපිට විනිශ්චයකාරයෙක් වෙන්න බෑ. ප්‍රාර්ථනා කරන්න පුළුවන් එකම දේ ලෝකයේ මෙවන් සිදුවීම් අපේ නෙතඟට හසු නොවේවා කියලා. ඉතින් ඔබ ඔබත් එක්ක කතා කරන්න. ඔබ ඔබත් එක්ක කතා කරලා ඔබේ විනිශ්චය ඔබම ගන්න. හැබැයි තමන්ගේ සහකරුට හෝ සහකාරියට කියන්න යන්න එපා. අපි ගීතේ හම්. Thank you.
දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා සඳ කැන් වැසිලා එලියද ඔබ පමණි සඳ කැන් වැසිලා අඳුරේ තිලා අඳුරේ තිලා අඳුරේ තිලා අපේ ඊළඟ ගීතය මේකත් ජීවිතේ සියුම් තන් ස්පර්ශ කරපු ගීතයක්. දැන් මේ මුලදී අම්මා ගැන කතා කළා. ඊට පස්සේ කතා කළා අම්මා සම්බන්ධව විජාතික භාෂාවකින් අපිට දීපු තෙතමනේ. ඒකත් හරි තෙතයි. ඊට පස්සේ අපි කතා කරනවා ආදරය අපිට ආමන්ත්‍රණය කරනවා. ඊට පස්සේ අපි කතා කළා ඕනෑම සුන්දර දෙයක් මැද්ද තියෙන අපි අසුන්දරයි කියන දේවලුත් සුන්දර කරගත හැකි පරිසරෙන් කියලා. අපේ උමනාව තියෙනවා. ඊට පස්සේ අපි කතා කළා එකට එක්කහ වෙච්ච දෙන්නෙක් අතරේ ඇති වෙන විප්‍රයෝගය කියන්නේ වෙන් වී යාමක සලකුණු. දැන් අපි කතා කරනවා එහෙම වෙන් වෙලා ගියත් පුළුවන් නම් මට පෙර දුන්නු සුන්දරත්වයම අරගෙන නැවත ආපහු වරෙන් කියලා. ඒක තමයි මිනිස් ස්වභාවය, මානව ස්වභාවය. ආරාධනා. දැන් මම එක කියපෙහින්ද ඔබ ඒකම කියන්නේ වෙන එකක් කියයි. ආරාධනා ගීතේ ආචාර්ය WD අමරදේවන් ගායනා කරන මේ ගීතේ හරහා මම හිතන්නේ ඔබ ආරාධනා කරනවා. ආරාධනා ගීතය මම ගොඩක් වෙලාවට මේ හැමදාම ගීත තෝරගත්තේ මගේ ඇතුළට කතා කරපු එක. ඉතින් මම දැඩි ලෙස විශ්වාස කරන ඕනම දෙයක් මට දැනුනොත් තමයි මට පුළුවන් අනිත් කෙනාට දැනෙන්න ඒක ප්‍රකාශ කරන්න. ඒක හරි. ඔව්. ඉතින් ඒකට ආරාධනා ගීතය මේ මගේ මුළු ජීවිත කතාවද කියලා හිතෙන තරමටම මට සමීප වෙච්ච ගීතයක්. ඉතින් මේ ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදකලාව සුසුම් හැලෙන හදවත සනහා මෙතන තමයි මම එන්නේ. අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න. මේක සමස්ත මානව වර්ගයාගේ අභ්‍යන්තර ඉල්ලීමද කියලා හිතෙන තරමටම අපි හැමෝටම අද මොනතරම් ඒ කියන්නේ අපි සමාජයෙන් ගොඩක් දියුණු වෙලා ආර්ථික දියුණු වෙලා හැම පැත්තෙම ජීවිතේ අපේ ඉලක්ක සපුරගෙන ඉන්න මොහොතක කියන්න පුළුවන් පේලි කීපයක් තමයි මේ අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න. මට මේකත් එක්ක මගේ ඔළුව ගොඩක්ම ගියේ දැන් අපේ මේ ළමයි 5 දෙනෙක් කියලා මං කියවන ගෙදර අර ප්ලාස්ටික් පෝර උර තියෙන. අපේ අම්මා මේ පෝර උර ලෙහෙලා ඒව එකතු කරලා මේ ලොකු පැදුරක් වගේ මැහුවා. අපේ අම්මට හොඳට මහන්න පුළුවන්. ඉතින් ඒ මහලා ඒක තමයි මේ ගෙදර සාලේ එළනවා. අපි ළමයි 5 දෙනාම පෝලිමට ඕකේ තමයි නිදියන්නේ බිම. ඉතින් ලෙස්ලි මමයි තමයි ගොඩක් යාළුවෝ. අපි දෙන්න තමයි රණ්ඩු වෙන්නේ. ඉතින් අපි දෙන්න නිදියන්න ගියාම අපි දෙන්න එක තැන තමයි ඒ පෝලිමේ අපි දෙන්න එක තැනක නිදියන්නේ. ඉතින් මේ අපි ලොකු වෙලා අපි තනි ස්වාධීන වෙලා අපි එක එක්කෙනා එක එක වැඩ කරනවා එක එක ක්ෂේත්‍රවල. එහෙම ඉන්නකොට සමහර විට දැන් එදා සාලේ අපි 5 දෙනාම නිදිය ගත්තේ දැන් සමහරට වෙනම කාමරයක අපි නිදියනවා. අපිට වෙන වෙනම නිදන කාමර තියෙනවා. නමුත් කල්පනා කරලා බලනකොට අර පෝර උරේ අපි 5 දෙනා නිදියගත්තු සතුට මට දැන් තියෙනවද කියලා ඇහුවොත් මට ඒකට උත්තර දෙන්න අමාරුයි එකපාර. මොකද මගේ ඇතුලේ තියෙනවා යමක් මට අහිමි වෙලා කියන හැඟීමක්. අද මම විවාහකයි, මගේ බිරිඳ ගැන සන්තෝසයි, දරුවා ගැන සන්තෝසයි, එදා පෙරිය මිනිස්සුන් ඇසුරු කරනවා. මේ ඔක්කොම ඇතුලේ මට මේක අයින් වෙන්නේ නැහැ. අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න. මම ඒ මතකයට තාම පුදුම විදිහට ආදරය කරනවා. ඒ සතුට මට අවංකවම ඒ සතුට දැන් නැහැ. එතකොට මට හිතෙනවා ජීවිතයේ දිගු ගමනින් අනාත වූදා කියන එක හරියටම හරි කියලා.
අපි ලොකු ගමනක් ඇවිල්ලා අනාථ වෙලාද කියලා හිතෙනවා. ඒ කියන්නේ දැන් අපි ජීවිතේ පොඩි කාලෙදි තමයි සිහින දකින්නේ මෙහෙම 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 වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සිහින ලබා ගත්තට පස්සේ අපි මොකද කරගෙන තියෙන්නේ ජීවිතේට? අපි හොයාගත්තු කාන්තා රූපේ එයාව දැන් මගේ බිරිඳ කරගෙන තියෙනවා. මම ආර්ථිකය ගැන හිතුවා නම්, ගෙවල් දරුවල් ගැන හිතුවා නම්, වාහන ගැන හිතුවා නම් එදාට වඩා මේ මම දිනාගත්තු දේවල් වැඩි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක ඇතුළෙම මගේ අභ්‍යන්තරයේ ප්‍රබලම හැඟීමක් තියෙනවා අර එදා තිබිච්ච සතුට මට නැහැ කියලා. ඒක මේ කනස්සල්ලක් නෙමෙයි, මට මිදෙන්න බැරි හැඟීමක්. මේක මම පෞද්ගලික අදහස, මගේ ඒක අනිත් අයට බල කරන්නේ නැහැ මම එහෙම හිතන්නේ කියලා. ඉතින් මොකද මේ අමරදේව ශූරීන්ගේ මේ ගීතය ඇහෙනකොට මාව හැම තිස්සෙම යනවා අපි ඇලේ නාපු අර වෙල් යායෙල්ලේ ගහපු පෝර උරේ නිදිය ගත්තු ඒ කතන්දර ටිකට මගේ ජීවිතේ ගමන් කරනවා. ඉතින් ඒ නිසා එදා සිඟිති කිරිසුවඳින් යුග දිවි අරණේ ඔබේ උණුහුමේ යලිදු උපන්නේ බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලියදී ලැබේවා. කියන්නේ දිගින් දිගටම එදා තිබුණා අද නැහැ. එදා තිබුණා අද නැහැ. මේකම හොල්මන් කරනවා හිත ඇතුලේ. ඒ නිසා සමස්ත මිනිසයාගේ අභ්‍යන්තරයේ තියෙන ආරාධනයක්ද මේ ගීතය කියලා මට හිතුණා. ඒ වගේම මේ මාව ඇහෙනවදයි මට ඉස්සෙල්ලා ඇහෙනවා. ඒ වගේම මේ චාල්ස් මතු කරපු දෙයක් තමයි අපි අකමැත්තෙන් හරි බාර ගන්න ඕන දෙයක්. සුළුතරයක් ඇති එහෙම නැති. අපි පුළුවන් තරම් හොයන්නේ අපිට නැති වෙච්ච දේවල්. අපිට හම් වෙච්ච දේවල් අපිට පේන්නෙත් නැහැ. හැබැයි නැති වුණාන් පස්සේ අපි ඒක හොයනවා. ඒක තමයි ඔගේ තියෙන නියස්ටිකේ වටිනාකම. හරි. මේ ගීතයෙන් ඔහු කියන දේ ඔබට පැහැදිලි. මේ හැම ගීතයකම ඔබ ඉන්නවා. ඒකේ ඇසින් ඇසිදිසි සාක්ෂිකාරු හැටියට තමයි අද මැදිරියට ඇවිල්ලා ඔබේ ගීතය විඳින්නේ. ඒ නිසා හැම අවස්ථාවම උත්සාහ කරන්න මේ ගීතේ කොතනද ඔබ ඉන්නේ. සමහර වෙලාවට මට හිතෙනවා යන්න පුළුවන් නම් ආපහු හැරිලා යන්න. මම මේ පොඩි කතාවක් ලොකු කතාවක් පුංචියෙන් කිව්වේ. ඔබේ පෞද්ගලිකත්වය අපි දන්නේ නැහනේ. ඔබේ ජීවිතේ ප්‍රශ්න අපි දන්නේ නැහැ. මේ ගීතයේ ඇතුලේ වගේ ආයි නැවත හිටපු තැනට යන්න පුළුවන් නම් යන්න. අපේ ප්‍රාර්ථනාව ඒකයි. තෝමස් ගිහඬින් අපි මේ ගීතය හමු. Thank you.
අර මංජුසාව දැන් කාලඟට තියෙන්නේ දෙන්නකෝ මේක එක්තරා විදිහකට ඔබට අවස්ථාවක් වගේම තවත් විදිහකින් මේ ගායන ශිල්පියාට ලොකු අභියෝගයක් මොකද ඔහු දන්නේ නැහැ ඔහුට මොන ගීතයද මෙතනින් ගායන සිද්ධ වෙන්නේ කියලා ඒ කොච්චර ලොකු අභියෝගයක්ද කියන එක බලන්නකො මොන දිහා ඒ වගේම මේ වාදන ශිල්පීන්ටත් යම් තාක් දුරකට මේක අභියෝගයක්. නමුත් මම විශ්වාසයි සුමිත් ප්‍රධාන මේ අපේ අයට ඒක නම් එච්චර ලොකු ගැටලුවක් නෙවෙයි කියලා. මේක මල්ලිට තෝරලා දෙන්න ඕනේ අයියට ඔබ. ඒ නිසා අපි බලමු කවුද මේ වාසනාවන්ත මේක එක්තරා අහඹු අවස්ථාවක්. වෙනදට අපි අවස්ථා එකයි දෙන්නේ. අද මම දෙකක් දෙනවා. මුලින්ම අපි දෙමු අපේ පොදු ප්‍රේක්ෂකයාට ගන්න බලන්න. ඒකත් ටිකක් පරක්කු වෙලා තමයි දෙන්නේ. හා. හරි මිහිරි සුන්දර ගීතයක්. හැබැයි කවුද දන්නේ මේ පුද්ගලයා? ග්‍රේෂන් ප්‍රනාන්දු මහත්මයා කවුද? අත්පුරසන්නාදයක්ද? ඇයි ඔබ මේ ආචාර්ය නන්දා මාලිනිය ගායනා කරන උඩඟුලියන් ගොතා බඳින නීල වර්ණ සරසන්නට මා පිපුණේ නැත මේ දෙයනේ? ඇත්තට මේ ගීතය මං හැව්වේ මම හිතන 60 දශකයේ වගේ. මම ඒක පාසල් යන ශිෂ්‍යෙක්. දැන් මං හිතන මං හරි වාසනාවන්තයි. මොකද දැන් මෙතන හමුදා නිදර්ම මහත්මියකුත් දැන් ඇවිල්ලා ඉන්නවා. ඔව්. එතන මේ මලක් කතා කරන අතර කියලා. ඒ දැන් උඩඟුලියන් කියන්නේ නෑ කියන්නේ. උඩඟුලියන් කියන්නේ නෑ. ඒ කියන්නේ ත්‍රීන් සමන්ගේ වරස සල්සා ගන්න පාවිච්චි කරන මලක්. නමුත් මල කියනවා මම ඒකට නෙමෙයි පිපුනේ. මම පිපුනේ රට දෑ වෙනුවෙන් විද්‍ය ජීපාරදුර තබලා අබහ කියන්නේ නැති වෙලා ඒ යන පෙරහැරේ යන සෙනගට පෑගිලා පොඩි වෙලා යන මලක් යන තමයි මම පිපිලා තියෙන්නේ. ඒක තමයි ගීතේ අරමුණ. ඔබේ තේරීම ඉතාම සුපිරි තේරීමක්. ස්තුතියි ඔබට. ඔහුගේ අදහස ඉතින් මම නැවතත් කියන්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. නමුත් අපි පොදුවේ ගත්තම මල කියනවා මම පිපුනේ අහංකාර තමන්ගේ රූ සපුව වර්ධනය කර ගැනීම සඳහා උත්සාහ කරන කාන්තාවකගේ හිසේ මලක් හැටියට පැලඳින්න නෙමෙයි බබලෙන්න නෙවෙයි රට දෑ වෙනුවෙන් ජීවිතේ කැප කරපු සොල්දාදියෙකුගේ මරණයකට යන සෙනගට පෑගිලා පොඩි පට්ටම් වෙලා කුඩු වෙලා විනාශ වෙලා යන මට ඒක තමයි මගේ සුවය කියලා.
අභියෝගය තියෙන්නේ මුල් කොටස විතර අපි ගයන්නේ. ඔබට කොටසක් ගයන්න පුළුවන්ද? අපුරිය උඩගුලියන් ගොතා බඳින නීලවර සරසන්නට මා විපුනේ නැත දෙවැනි අවස්ථාව අපේ ලක්නාත් සිල්ව මහත්මයා ඔබතුමා කර්නල්වරෙක් හරි. ඇයි ඔබතුමා මේ ගීතයට කැමති? මේ අවස්ථාව අපිට මට ලබා දීම ගැන ඇත්තටම මගේ ගෞරවය ඔබට මහේෂ්. මේ රූපවාහිනිය 1982 ආරම්භ වුණේ ආදරවන්තයන්ගේ දිනයකදී. එතකොට දැන් අවුරුදු 35ක් වගේ වෙනවා. දැන් හොඳ ජව සම්පන්න තරුණ කාලේ ඉන්නේ. මට මතකයි මගේ ගම දුණක පල්ලිය පිටි, ඉතාමත්ම සුන්දර ගමක්. ඔය ගමේ රූපහානි ආපු දවස්වල ගමේ මිනිස්සු වෙනවා හුළු අතු ඇදගෙන ටෝච් අරගෙන රූපහානිය වටා රොක් වෙන්න. එතකොට තිබුණේ නන්දන වින්දන. හැම ඉරිදාවකම 8:30 ඉඳලා 9:30 වෙනකම් මේ රූපහානි ප්‍රසංගය තිබුණා. අපි හරිම ආසාවෙන් මේ රූපහානිය වැළඳගත්තා. ඇත්තටම කියනවා නම් මහේස් පසු කාලයේ වෙනකොට මේ රූපහානියෙන් රටේ ප්‍රේක්ෂක ජනතාව යම් තාක් දුරට ඈතුණයි කියලා මට හිතෙනවා. නමුත් මේ සිහිනයේ ක්‍රියා වැඩසටහන වගේ වැඩසටහන් වලින් ඔබ කවුරුත් පිළිගන්නවා ඇති. ඉතාමත්ම බොහොම ටික කාලයක් ඇතුළත රූපහානිය වැඳ ගන්න තරම් ප්‍රේක්ෂක ජනතාවක් රටේ වැසියන් ප්‍රමුදිත වුණා. රෑ පාන්දර 1-2 වෙනකල් මේ ඇහැරගෙන ඉන්න ජනතාව ඒකට සාක්ෂි දරනවා. වෙන කිසිම වැඩසටහනකට නැති තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා මහේස්. සිනාදොලක් වන් සිනහාමලි මල්වර නැකතින් දුරට වඩින සුදු සිනහාමලි නොදක ඉන්න ටික සිනහාමලි බලා ඉන්ටිය පෙර එනතුරු වාගේ ඇයි පිට පාරමේ අද මහේස්. මේක මං හිතන්නේ අපි කුඩා කාලයේදී දරු දැරියන් විදිහට ඉතාමත් ළඟින් ගැහැණු ළමයි පිරිමි ළමයි ආශ්‍රය කරනවා. නමුත් පසු කාලීන එක පාරම මේ ස්වභාවික සංසිද්ධියට මේ දැරිය මුහුණ දෙනවා. ඔය කතාව අපිත් එක්කත් පොඩි ගැහැණු ළමයි පිරිමි ළමයි ඉන්නකොට මේ ගැහැණු ළමයා එක පාරම අන්තස්දාන වෙනවා පොඩි ටික කාලයකට. ඔය ප්‍රශ්නය තමයි අපේ කුලරත්න ආර්යවංශයන් ඉතාමත් ලගන්නාසුළු විදිහට ගීතයකට නැගුවේ. මේ වගේ සිද්ධියක් මේක ස්වභාවිකයි. මේකක් ඇති වුණාම තාත්තලා යාළු එක්ක උදේලා පොඩි මත්පැන් සාදයක් පවත්වලා Facebook එකට දාලා ඔය වගේ දෙයක්. නමුත් මට මතකයි අපේ කාලේදී මගේ ගෙදර මගේ සහෝදරියගේ මට මතකයි තාමත් මම කුඩා කාලේදී මම ජනෙල්ලෙන් ලීලා බැලුවේ සුමානෙක් විතර කාලයක් වහන් වෙලා ඉන්නවා ගෙදරින්. පිරිමියෙක් දකින්නේ නැහැ. ඒ මොකද ඒ පිරිමියෙක්ට දෙන්න ඕන ගෞරවය දෙනවා. සමායින මොකෝ ජනෙල්ලෙන් ඉල්ලලා දැන් නෑ මොකද මේ මගේ අක්කට උනේ කියන එක. ඔව් අක්කව හොයන. ඉතින් ඒ වගේ ඊට පස්සේ මේ දැරිය යුවතියක් වෙලා සුමානකින් විතර තමයි එන්නේ නාගෙන එන්නේ. එතනදී ඒ දැරියට ලැබෙන බර මුළු ජීවිතේ පුරාම පවතිනවමයි. වත්ත පුරා දන් හිඹුට සොයා කෙලි දෙලින් විදල්ලි මාසමක ඇවිදින පුංචි කිරිල්ලිය ඔබේ ලපටි සිත දිගුරුන් අවුල් කළාදෝ. ඉතින් ඔතනදී අන්න ඒ මං අවසාන පදේ කිව්වේ එතනදී කියනවා මේ අපිත් එක්ක එකට හිටපු දැරිය දැන් නැහැ. මේ එදා දකපු හිනාව නැහැ. මේ දැරිය ඇවිදින්නේ බොහොම ලතාවකට. දැන් අර ඉස්සර වගේ දුවල පනලා අපිත් එක්ක ගස් කොටන්න ආපු එල්ලේ ගහන්න ආපු මේ දැරිය දැන් ඉන්නේ නැහැ. ඉතින් ඒක තමයි එතනදී කියන්නේ ඔබේ ලපටි සිත දිගුරුන් අවුල් කළාදෝ. ඉතින් අර දරුවා හිතන්නේ ඒක ඔහුගේ මනස තියෙන්නේ මේ මොකද මෙයාට උනේ කියන එක. නමුත් මං හිතන්නේ ඒ බර අපේ දරුවන්ට දැරියන්ට දීම දැන් මේ කාලේ හැටියට අත්‍යවශ්‍යයි මහේස්. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. අනිත් කාරණාව තමයි මේ දැන්
මටම හිතෙනවා නම් ඔබට කොහොම හිතෙන්නේ නැද්ද මේ? මම දන්නේ නැහැ මෙයා මොනවද මෙතන කියයිද. අපි දෙන්නම ඊට ඉස්සෙල්ලා මොන ගැහිලත් නැහැ. මේ මෙතෙන්ට ඇවිල්ලා කතා කරා විතරයි. නැත්තම් මේ දැන් වැඩසටහන ගැන, නාලිකාව ගැන, මම ගැන මෙහෙම කතා කරපු නිසා මම මේ අවස්ථාව දුන්න කියලා හිතුණොත් ඒක මට කරන ලොකු අසාධාරණයක් කියන ඒ සිතිවිල්ල අයින් කරන්න. හැබැයි එතුමා මා ගැන කතා කරපු නිසා, අපේ නාලිකාව ගැන කතා කරපු නිසා එතුමා ඒ තෝරන ගීත කොටස මම ගායනා කරනවා. ගතින් දොරට වඩින සුදුසුනාමලේ බලයින්නේ එනතුරු පෙරවාගේ ඒ පිට පාරෙමද. ඊළඟ ගීතයට යමු. මේකත් මේ ජීවිතය ගැන බලාපොරොත්තු පොදි බැඳගෙන ආපු ඕනෑම කෙනෙකුගේ හදවත කඩාගෙන වැටෙන ගීතයක්. චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණ පුංචි සාවේ මන්ද කියාපන්නු කියා හැංගිලා ගියේ. අන්තිමට කියනවා පාර මතක නම් තාමත් ගේ ළඟයි. චාල්ස්, මම හැමතිස්සෙම හොයන්නේ අපේ එදිනදා ජීවිතේට ප්‍රබලව කතා කරන්න පුළුවන් පණිවිඩ කොහෙද තියෙන්නේ. මට හමු වෙච්ච එවැනි ප්‍රබලව අපේ ජීවිතත් එක්ක සංනිවේදනය කරපු සිද්ධියක්. මේ ගීතයේ මේක ගාල්ල ප්‍රදේශයේ සිදුවෙච්ච සත්‍ය සිදුවීමක්. හැබැයි මේ ගීත රචකයාට තිබිච්ච මේ දර්ශනය සහ ඔහුගේ චින්තනය ගැන තමයි මම මේක ගොඩාක් මා අවබෝධ කරගත්තේ. ඔහුට අවශ්‍ය වෙනවා මේක ඒ ගාල්ල එක්තරා ගෙදරකට දෙන්නෙකුට සීමා වෙච්ච සිද්ධියක් වගේ පත් නොකර මේ කතන්දරේ මුළු රටටම ආලෝකයක් කරන්න. ඒ නිසා මේක ලයින් කාමරේ කියන එක ආදේශ කරලා මේක රටේ පොදු සිද්ධියක් බවට පත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ අම්මා නැතුව දුවව හදනවා තාත්තා. නාවනවා, කොණ්ඩේ පීරනවා, ඉස්කෝලේ හරිනවා, මේ සියලු කාරණා කරගෙන අම්මා කෙනෙක් නැතුව තාත්තා කෙනෙක් දුවෙක්ව ගොඩනගන එක ඉතාම විශාල අභියෝගයක්. ඉතින් ඒකේ මේ මොන දේ වුණත් මේ ස්වභාවිකත්වයට, සබාධහමට එරෙහිව අපි කාටවත් හැසිරෙන්න බෑ. ඉතින් මේ දුව මේ ලොකු වෙලා දැන් මේ ඊට කලින් ඔබ සාකච්ඡා කර කර හිටියේ වැඩි හිටියෙක් වෙලා ඊට පස්සේ දැන් මේ හැංගීම් කියන ඒවා ඒවා මෝරනවා, ඒක ස්වභාවික එළියට එනවා. ඊට පස්සේ දැන් තාත්තා එක්ක තියෙන බැඳීම කොයිතරම් ලොකු වුණත් දැන් අර තරුණයෙක්ට හිත යනවා. මේක බොහොම සාමාන්‍ය සිද්ධියක්. හැබැයි දැන් අද අපේ සමාජයේ දෙමව්පියන්ට ගොඩක් අමාරු වෙලා තියෙනවා මේක සාමාන්‍ය සිද්ධියක් හැටියට බාරගන්න. මේ වචන ගැලපෙන්නේ නැත්තම් කපලා අයින් කරගන්න. නමුත් ඒක එහෙම කිව්වොත් තමයි තේරෙන්නේ. දැන් කියනවා මේ ඕකව බැන්දොත් ආයි මගේ මලගෙදරවත් එන්න එපා. මේ අපි කියන වාක්‍ය ටිකක් මේ සමහර විට කපලා මූදි දැම්මත් දෙන්නේ නැහැ. මේ එහෙම කතා කියනවා. එතකොට දැන් ඒ වගේ ආකාර, ඒ කියන්නේ මම කැමති දේ නොවුනොත්, එහෙම නැත්තම් හිතුවක්කාර වුනොත්, අකීකරු වුනොත් උඹ ආපහු සැරයක් මගේ ගෙදර එන්න එපා, මගේ දිහා බලන්න එපා. තාත්තා මැරුණා කියලා හිතාගනින්, අම්මා නැහැ කියලා හිතාගනින්, උඹ මැරුණයි කියලා අපි දානයක් දෙනවා. ඔන්න ඔය වගේ හරි හරියටම හරි වචන. හරි, ඒ සාකච්ඡාවේදී මට මේ රත්නශ්‍රී ගෙනල්ලා මේ ලොකු කුළු ගෙඩියකින් ගැහුවා වගේ වුණා මේ සින්දුව අහනකොට. මේකේ මේ අපේ රටේ තියෙන ප්‍රබලම ප්‍රශ්නේ මගේ හදවතේ තියෙන දේ එළියට කියන්න දන්නේ නැතිකම තමයි ලොකුම ප්‍රශ්නේ. රටම අපි යම් අසාර්ථකත්වයකට ගමන් කරනවා. ඒකේ පළවෙනි හේතුව මේ සංනිවේදනයේ ප්‍රශ්නේ. පළවෙනි දේ මොකද්ද? මගේ හිතේ තියෙන දේ අනිත් කෙනාට මට කියන්න බැරිකම. දැන් මේ ගීතයේ මම දකින විශිෂ්ටත්වය තමයි මේ තාත්තා කතා කරන්නේ දුවගේ වැරද්දක්වත් මොකුත් නැමේ. තාත්තට සිද්ධ වෙන දේ. චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ දැන් කෙල්ල හොරෙන් පැනලා ගියා නම් තාත්තගේ භාෂාව වෙනස් වෙනවනේ අපේ.
මේ පුංචි හාවි කියලා තමයි දුවට කිව්වේ. හැබැයි මේ තාත්තගේ ඒ හැඟීම වෙනසක් නැහැ. ඒකම කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ ආදරේ එහෙමමයි. හරිම අව්‍යාජව තමුන්ගේ තියෙන ඇතුළ එළියට ගේනවා. මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. ඇයි උඹ කියන්නේ නැතුව ගියේ? ඒ දුක තමයි තියෙන්නේ. මට ඒක දැනගන්න ඕනේ. හේතුව ඇයි? පාන නෙවුණු සේපාලුයි ලයින් කාමරේ. මේ තාත්තා කියන්නේ එයාගේ ප්‍රශ්නේ. උඹයි මමයි විතරයි මේ කාමරේ හිටියේ. මං ඔබව නෑව්වා, කැව්වා, ඇන්දුවා, ඉස්කෝලේ ඇරියා. මං ඔබ ඉස්කෝලේ ඇරලා එනකම් බලන් හිටියා. මේ දෙන්නගේ තියෙන සම්බන්ධය. දැන් අද උඹ මාට නොකියම ගියාට පස්සේ මට අද මේ කාමරේ හරි පාළුයි. ආයි අහනවා, මන්ද නුඹ ගියේ කියපම් පුංචි සාවියේ. මට කායකද ගියේ, පැනල ගියාද එකක්වත් මේ තාත්තට අදාළ නෑ. ඇයි උඹ ගියේ කියලා මට කියපම්, මට පාළුයි උඹ නැතුව. මෙන්න තාත්තා කෙනෙකුගේ අභ්‍යන්තරේ. මේක අපේ රටේ තාත්තලා කී දෙනෙක් තමගේ දරුවන්ට කියනවද? ඒක තමයි මගේ ප්‍රශ්නේ. අපි ඒක කියන්නේ නැහැ, වෙන ඒවා කියන්නේ. දැන් ඉන්න උන් මෙහෙමයි, අපි එදා එහෙමද, අම්මා තාත්තගේ වටිනාකමක් දන්නේ නැහැ, මේ වගේ චෝදනා ගොඩාක් තමයි එළියට ගේන්නේ. අපි හැබැයි ඇතුලේ යන්නනවා, දුව නැති පාළුව දැනෙනවා, මේක කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ ඒක? මේ තාත්තා නිර්භීතව ඒක කියනවා. මේ ගීත රචකයා නිර්භීතව අද සමාජයට කියනවා ඒක කියාපං කියලා. ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ. මේක මේ අමුතු කතාවක් නෙමෙයි, මේ මේ ලෝකෙ කඩම් වැටුණා වගේ මේ කෙල්ල මේ මහ විනාශයක් කරගෙන ගිහිල්ලා එහෙම කතාවක් නෙමෙයි. මේක ඊට උඹට ඉස්සෙල්ලත් කෙල්ල පැනලා ගිහිල්ලා තියෙනවා. දැන් ඒ තාත්තා ඒක බාරගන්නේ හරි සරලව. මේ උපේක්ෂාව කියන වචනේ මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, රාගිකත් නැහැ, ද්වේෂ කරන්නෙත් නැහැ. මේ අන්ත දෙකේ නෙමෙයි, බොහොම අර මධ්‍යම ප්‍රතිපදාව. මේ අපේ ජීවිත දිනන්න තියෙන මාවත ඒකනේ, වෙන මොකුත් නෙමෙයි. අපි මොනවා කතා කරත් උපේක්ෂාව. ඉතින් කියනවා මේ උඹ වගේ ඕන තරම් මීට කලින් එහෙම කෙල්ල ගිහිල්ලා තියෙනවා. මට ප්‍රශ්නේ ඒක නෙමෙයි, උන්ට සෙයිල මේ. ඔව්, පාර වැරදුනේ. මේ තාත්තා එක දෙයක් ගැන පොඩ්ඩක් කනස්සලු වෙනවා. එහෙම ගිය අය ගොඩක් දෙනෙක් රැවටිලා තියෙනවා. මේ වගේ කොල්ලෝ ඇවිල්ලා එහෙම රවට්ටගෙන එක්කන් ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිල්ලා ගියාට පස්සේ තමයි උන්ට තේරුනේ, උන්ට සෙයිල මේ මගතොට පාර වැරදුනේ. අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මට තියෙන එකම දුක උඹට ඒ දේ සිද්ධ වෙයිද, එච්චරයි, වෙන මොකුත් නෙමෙයි. දැන් අපි කතා කරන්නේ අපි කරපුවා ගැනනේ. මම මෙහෙමයි කැව්වේ, මෙහෙමයි නෑව්වේ, අම්මා නැතුව මෙහෙමයි බලාගත්තේ කියලා අපේ කතන්දරේ කියනවා. මේ තාත්තා කියනවා නැහැ, උන්ට සෙයිල මේ මගතොට පාර වැරදුනේ, අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. ඊපස්සේ මාව පුදුම කෙරුවා. මේක ඊළඟ කොටස. මාල වැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ. රෝස මල් වනේ කියන්නේ මේ තරුණ වියට එනකොට ආල හැංගීම් මෝරනවා, ඕක නවත්තන්න බැහැ. හැබැයි ඉතින් දැන් මේ අම්මගෙන් තාත්තගෙන් යැපෙන කාලේන ওই කාලේ සුදු යකඩෙන් තමයි මාල බඳින්නේ. ඒ දුප්පත්කම, ඒ සරලකම. මට ලොකු දේවල් නැහැ මේ කොල්ල කෙල්ලන්ට. ආදරේ හැබැයි උපරිම උතුරලා යනවා. හැබැයි සුදු යකඩෙන් තමයි මාල බඳින්නේ. ඉතින් මේ මාල ගිරව් ගේ ඉස්සරහා සින්දු කිව්වා. මං ඔක වැඩි ගණන් ගත්තේ නැහැ. මට පුදුම හිතුනේ ඒකට. මේ දැන් කෙල්ලව අරගෙන පැනපු කොල්ලට තාත්තා මොනවා කියලාද කතා කරන්න ඕනේ? සත්තුවත් වෙන සත්තුන්ගේ මොන නම් ටිකද කියන්නේ සාමාන්‍ය. හැබැයි මේ තාත්තා කියනවා මාලගිරවගේ දොරකඩ සින්දු කිව්වෙලේ. අර කොල්ලට කතා කරන්නේ මාලගිරව කියලා. කිසියම් ගෞරවයක් දීලා තියෙනවා. ගෞරවයක් දීලා තියෙනවා. මේ මොකද මේ කෙල්ලව අරගෙන ගියේ එක මේ ඔබට අගෞරව කරන්න එහෙම කතාවක් නෙමෙයි. මේක ස්වභාවික සිද්ධියක්. එතකොට හැබැයි මේ මුන්ගේ ඉස්සරහා මෙහෙම කැරකෙනකොට පුතේ මම හැබැයි එහෙම හිතුවේ නම් නැහැ. මට මොකද, මට උඹ පුංචි හාවිනේ. උඹ ලොකු නැහැ. තාත්තට දැනෙන්නේ නැහැනේ දරුවා ලොකු වෙනවා. ඉතින් මේ කොල්ලෝ කැරකෙනකොට, මාලගිරව ටික කැරකෙනකොට මට කවදාවත් හිතුනේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. හීනෙනුත් හිතුනේ නැහැ මට. මොකද කාරණේ? පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. උඹට වැරදුනොත් ගෙදර එන්න බය වෙන්න එපා. මේ තාත්තා තාම ඒ පුංචි හාවි දිහා බලාගෙන ඉන්නවා. තාම හොඳ විවරණයක්. ඉතා විශිෂ්ටයි. හදවතටනේ මේ දැනෙන්නේ. අපි දන්නව අත්දැකීමෙන් ඒ කියපු වාග් විලාශය, ඒ කියපු වාග් මාලාව, ඒ ආකාරයෙන්ම තමයි අපේ සමාජය තුළ හැසිරෙන්නේ. ඒ නිසා ඔබ දැනුත් මං අර මුලින් කිව්වා වගේ මේ හැම ගීතයක් එක්කම ඔබ ජීවත් වෙනවා. දැන් ඔබ විනිශ්චයකාරයෙක් වෙන්න හදන්නේ. මගේ දුව මට මෙහෙම කළොත්, මගේ පුතා මට මෙහෙම කළොත් මම මොකද කරන්න කියලා. එතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒ ඔක්කොම හිතේ තියාගෙන මේ ගීතය අහමු. Thank you.
ගත පොන පුංචි සාරියේ මන්ද කියාපත් නොකියා හැංගිලා පාන නිවුණු සේ පාලුයි දයිම් කාමරි මන්ද නුබගේ ගියපන් පොන්චි සාරියේ ඊළඟ ගීතයත් ආරාධනාවක් තියෙන රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ගීතය. මේ ගීතේ මම අවුරුදු 7-8ක් මගේ ජීවිතෙන් අයින් කරලා තිබ්බ ගීතයක්. හේතුව මහාචාර්ය කාලෝ ෆොන්සේකා සර් එක්ක මගේ බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඉතින් හරි. ඉතින් දවසක් වැඩසටහනකදී මම මේ සර්ව සන්තෝෂ කරන්න මේ සින්දුව කිව්වා. සර් ජීවිතේ ගොඩාක්ම ආදරය කෙරුවේ මගේ එක ගීතයකට. ඉතින් දැන් මම හිතුවා මේක කිව්වහම දැන් තව ගොඩක් සන්තෝෂ වෙයි කියලා. මම බැහැලාවම කිව්වා චාල්ස් මම රත්තරන් දුවේ ගීතය නරකටම ඇහුවේ අද කිව්වා. මම එදායින් පස්සේ අවුරුදු ගානක් ඒ සින්දුව දිහා බැලුවේවත් නැහැ. ඊට පස්සේ එක දවසක් මම සර්ගෙන් ඇහුවා සර් බොහොම නිකන් මේ 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 බුද්ධි කේන්ද්‍රීය කෙනෙක්නේ. ඉමෝෂනල් වෙලා ප්‍රකාශනිකුත් කරන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ බොහොම සංවේදී වුණාට ඉතින් එළියට එහෙම කවදාවත් කතා කරන කෙනෙක් නෙමෙයි. මම ඒවා දැන් මේ සර් මේ වගේ සින්දුවක් එළියට ගෙනාවේ මේ දුක ගැන කියන්න. නෑ මම ඕකේ දුකක් ගැන කියලා නැහැනේ. මම කිව්වේ සන්තෝෂයක් නෑ හිතේ කියලා. දැන් මේක මට වැදුනා. මොකද දැන් සාමාන්‍යයෙන් සර් ඔහේ වචන කියන්නේ හැම වචනයකටම ලොකු තේරුමක් තියෙනවා. නිෂ්ඵලව වචන කියන්නේ කියන එක තමයි මගේ අත්දැකීම. මම මේක හෙව්වා. ඇයි සන්තෝෂයක් නැත්තේ? මේක හොයාගෙන යනකොට මට පේනවා. දැන් මට හොඳ බිරිඳක් ඉන්නවා. බිරිඳගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා හරිම හොඳයි. කිසි වරදක් නැහැ. ඒත් සන්තෝෂයක් නැහැ හිතේ. එහෙම කියන්න පුළුවන්. මගේ හස්බන්ඩ් ගැන මට ඔක් කියන්න පුළුවන්. මට හොඳ හස්බන්ඩ් කෙනෙක්. මට ලෝකෙන හොඳම හස්බන්ඩ් හම්බෙලා ඉන්නේ. සමහරට ඒත් අර හැඟීම එන්න පුළුවන්. සන්තෝෂයක් නැහැ හිතේ. හොඳම රස්සාවක් මට තියෙනවා. හොඳම පඩියක් මට හම්බෙනවා. මේ ඔක්කොම තියෙන කෙනාටත් කියන්න පුළුවන් සන්තෝෂයක් නැහැ හිතේ කියලා. මෙන්න මේක එහෙම තර්ක කර කර මම හොයාගෙන යනවා. එතකොට දැන් අපි හිතමු දැන් මේ ප්‍රසිද්ධ වෙලා මේ ලබා ගන්න හදන ඔක්කොම ලබාගත්තු මනුස්සයාටත් අන්තිමට කියන්න පුළුවන්. දැන් ඔය YouTube කියන අහස්‍යන්තර සමාගම අයිති කෙනා.
ඔහුට වත්කම තිබුණලු ලංකාව වගේ රටකට අවුරුදු 10ක් ඛණ්ඩ දෙන්න. ලස්සනම ගෑනු හතර දෙනෙක්ව විවාහ වුණා. අන්තිමට එයා මැරෙන්නේ කලකිරිලා. එයාගේ මිනිය හොයාගන්නවා මේ කැලෑවේ එයාගේ තියෙන මේ නිවාඩු නිකේතනයක තිබිලා මන්ද පෝෂණය මැරිලා තියෙන ඉනට රෙදි කෑල්ලක් විතරයි ඇඳගෙන හිටියේ. සන්තෝෂයක් නැහැ හිතේ. හැබැයි චාල්ස් ඒක වේලාසනින් ඔහු දැනගෙන ඉන්නේ නැති. මොකද එක්කෙනෙක් එක්කමාරු එකේ හතර දෙනෙක් එක්ක. කොහොමද ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට වෙන දේනේ ඔය. ඒක එතුමාට වේලාසනින් වෙන්න ඇති. මොකද ඉතින් සාමාන්‍යයෙන් ඔබ hina වෙලා හිටියට ඔබ hina වෙනකොට බලාගන්න. අවසානයේ එහෙම තමයි. හරි. ඉතින් මේ රත්තරන්දුවේ අපේ රත්තරන්දුවේ ඔබයි දිව්‍ය අර්ථවත් කළේ ගියදා පටන් නිගල කුරුළු කූඩුවෙන් සන්තෝෂයක් නැහැ හිතේ. සන්තෝෂයක් නැහැ හිතේ කියන එක තමයි මේ ගීතයේ සම්පූර්ණම හරය හැටියට මම දැක්කේ. ඊට පස්සේ මම හොයාගෙන යනවා ඇයි සන්තෝෂයක් නැත්තේ. එතකොට දැන් අපි අපේ මේ 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 ජීවිතයේ කේන්ද්‍ර තුනකින් මෙහෙවෙනවා. බුද්ධි කේන්ද්‍රය, හෘද කේන්ද්‍රය සහ අන්ත්‍ර කේන්ද්‍රය, ඉන්ස්ටින්ක්ටිව් සෙන්ටර්. එතකොට දැන් මේ මේ පළවෙනි කොටස බොහොම බුද්ධි කේන්ද්‍රීයයි. ඒ කියන්නේ දරුවෝ ඉන්නවා, දරුවෝ ලොකු වෙනවා, දරුවෝ බඳින්න ඕනේ, බැඳලා යන්න ඕනේ. මේක බොහොම මනසෙන් කියන දෙයක්. හැබැයි දරුවා බැඳලා යන දවස තියෙනවානේ. එදාට ඔක ඔච්චර වීරයෙක් වගේ කියන්න බෑ. බෑ. ඔව්. එතකොට තමයි ටක් ගාලා ඊළඟ කොටස එන්නේ. ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්. ඔබත් කූඩුවක් තනන්නනේ. ඉගිලිලා ගොසින් තනපු කූඩුවක් තරන් නැවත එන්න පියඹලා දුවේ. දැන් පළවෙනියෙන්ම පිළිගන්නවා. දැන් ආර්ථ ජීවිතයක් තියෙන්න ඕනේ අම්මා තාත්තා එක්ක ඉඳලා හරියන්නේ. ඉතින් ඒ නිසා ඒක ගැන බොහොම ආඩම්බරෙන් කතා කරලා ගියා කියන එක දැනෙනකොටම ආයි නැවත එන්න පියඹලා දුවේ කියලා. දැන් මේක දැන් මටත් තාත්තා කෙනෙක් හැටියට මේක හොඳට තේරෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් පිළිගන්නවා දරුවෝ අපිව දාලා යන්න ඕනේ. හැබැයි යනකොට නැවත එන්න පියඹලා දුවේ කියලා තමයි කියන්නේ. එතකොට මේ සන්තෝෂයක් නැත්තේ අර අල්ල ගැනීම නිසා. එතකොට සන්තෝෂයක් නැත්තේ අත්හරින්න බැරි නිසා. මේක ගැඹුරු ධර්මයක්. අපිට එළියට ගෙනල්ලා තියෙනවා. මේක බොහොම සරලව පේන සින්දුවක් වගේ වුණාට අපේ ජීවිතේ ගොඩනැගෙන්න ඕන තැන. එතකොට මේ මේ මනුස්සයා කියන්නේ පංචස්කන්ධයක්. මේ පංචස්කන්ධේ එක්කහු වෙලා තියෙන තණ්හාව හින්දා. එතකොට ඒ තණ්හාව නැති කරොත් තමයි අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්. මේ මාවත විවර වෙන්නේ මේ සියලු කාරණා මෙතන තියෙනවා. එතකොට මේ නැවත එන්න පියඹලා දුවේ කියන එක ඇතුලේ මේක හරි ලස්සනයි. ඊට පස්සේ කියනවා හනික එන්න පියඹලා දුවේ. දැන් එක එක විදිහට කියනවා එන්න කියලා. අන්තිමට මේ කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. දුවගෙන් කිසිම උත්තරයක් නැහැ. ඇවිත් යන්න එන්න සුදු දුවේ. ඒ කියන්නේ අර අර තද තැනින් ටික ටික තේරෙනවා මේ අත්හැරීම කරන්න ඕනේ. මේක දැන් මට අයිති නෑ. දැන් එයා එයාගේ පවුල, දැන් එයාගේ හස්බන්ඩ් එක්ක, දැන් එක්කෝ කියනවා මහත්තයා රට ගිහාම එක්කෝ ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේ එක එක කෑලි දානවා කියලා අන්තිමට කියනවා ඇවිත් යන්න එන්න සුදු දුවේ. මේ අපේ බැඳීම් කොච්චර ප්‍රබලද. මේ බැඳීම් නිසා තමයි මේ අපිට නිතරම දුක ඇති වෙන්නේ. සන්තෝෂයක් හිතේ නැත්තේ බැඳීම් නිසා. එතකොට මේ බැඳීම් කොච්චර අපේ ජීවිතේ මෙහෙමනවාද කියන කාරණාව සහ මේ දුකෙන් මිදෙන්න නම් මේ බැඳීම් වලින් නිදහස් වෙලා අත්හැරීම පුරුදු වෙන්න ඕනේ කියන විශිෂ්ට පණිවිඩය තමයි මේ ගීතය ඇතුලේ මම අඳුනගන්නේ. ඔබට පුළුවන් ද එහෙම අත්හරින්න? මම අවුරුදු ගාණක් තිස්සේ, ඒ කියන්නේ මම දුවට හරිම ආදරේ අවුරුදු 5ක් දරුවෝ නැතුව ඉඳලා මට ලැබුණේ මුලින් ලොකු බැඳීමක් තිබුණා. අද වෙනකොට අපි දෙන්න අතරේ ගොඩනගා තියෙන සම්බන්ධකමත් එක්ක මම හිතනවා මම ගොඩාක් දුරට මගේ මනස මේ කියන තැනට පුහුණු කරගෙන ඉන්නවා. මම මේ යථාර්ථයට මුහුණ දෙන්න. හැබැයි ඒ සිද්ධිය මම දන්නේ මේ මොහොත මට කොහොම ගත කරන්න සිදු වෙයිද කියලා. නමුත් මගේ මනස බොහොම පැහැදිලිව මේකට සූදානම් වෙනවා කියන එක තමයි මට කියන්නේ. බුද්ධි කේන්ද්‍රීය වශයෙන් ඔබ සූදානම්. ඔව්. මෙතන මොනවා කරයිද දන්නේ. තිරේ අපිට පේන්නේ දුව නේද? ඔව්. අපි අර්ජුන රණතුංග මහත්මයාගෙන් මම ඕක ඇහුවම කිව්වා කවදාවත් දුව විවාහ වෙන්නේ නැත්නම් තමයි මම කැමති කියලා. මතකයි නේද? මතකයි මම බැලුවා.
වෙද මේ වගේ රුවැත්තියක් ඉතින් එහෙම කොහොමද නේද? අර කාලෝ ෆොන්සේක මහත්තයා කියපු අවවාදය අමතක කරලා දාලා මේ ගීතයෙන් පොඩි කොටසක් ඔබ ගයනවද? මුල් කොටස හරි. රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි කීය අර්ථවත් කළේ සන්තෝෂයක් නැහිතේ සන්තෝෂයක් නැහිතේ කියදා පටන් ඉකිල කුරුළු කුඩු වෙන්නේ සන්තෝෂයක් අයිඇන්ඩියයේ නුබෑවිදින් ගිය දවසේ ගිනි ඇවිල් වුණා කැණි මණ්ඩලට අපි නිවසේ. එක පත අනා එකටම කෑ පෙර දවසේ. මං අමතකද නුඹ රජවුණු අද දවසේ. මෙහෙම අත්දැකීම් මොන තරන්නම් අපේ වේ ලෝකේ තියෙනවා. ඔබතුමා සමාජගත කරන්න. මේක ලෙස්ලීමා ඉස්සර හරිට රණ්ඩු වෙනවා.
මේ මම මගේ ගීත තෝරගන්නේ හැමතිස්සෙම මගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච තැන් එක්කනේ. මට වෙන කතා කරන්න දෙයක් මගේ ජීවිතේ නැහැ. ඉතින් නිතරම රණ්ඩු වෙනවා, ගහ ගන්නවා හොඳට. දවස කවුද වැඩියම කුටි කන්නේ? මේ අපි දෙන ගහගෙන මට ගහ ගන්න බැරි වෙනකොට මං කෑ ගහලා අඬනවා, කොහේ හරි අල්ලගෙන ඉතර අම්මා ඇවිල්ලා යාට ගහනවා. ඒක හරි. ඒ කියන්නේ හැමදාම අසාධාරණයටපත් වෙන්නේ මෙයා. ඔව්. ඒවයි ඒක හරි. හරි. ඒ දවසක් මේ සින්දුව මම තෝරගන්න පාදක වෙච්චි මගේ අතීත මතකයක් තියෙනවා. අපි දෙන්න හොඳටම මේ තව එකක් මට කියන්න මෙතන එක දාලා යන්න ඕනේ. හැබැයි හැම පෞලකම නොවෙනස් වෙන සදාතනික කාරණාවක් තියෙනවා. ලොකු එකාට වඩා පොඩි එකාට පොඩි අවස්ථාවක් තියෙනවා. නේද? ඉතින් ලොකු එකා වෙච්ච අපිට කොහොමත් පොඩි අසාධාරණයක් තියෙනවා තමයි. වගකීම් ටික අපිට සහ සුරතල් පැත්තේ ඒගොල්ලන්ට අර වැස්සියගේ කටපැත්ත වෙන කෙනෙකුටත් නේද? පශ්චාත් භාගයේ වෙන කෙනෙකුටත් දුන්නා වගේ තමයි. ඉතින් කියන්න මේ චාක්සෝ අපි දෙන්නව චිත්‍ර හරියට චිත්‍රපටි බලන්න යනවා. චිත්‍රපටි බලලා ඇවිල්ලා ඒවල තියෙන ෆයිට්ස් ඉතින් අත්දා බලනවා. එහෙම දවසක් අපි දෙන්න ලොකු ගල් ගොඩක් උඩ ගහගත්තා. ගහගෙන ඉතින් ගහගත්තේ ඇත්තටම. ගහගෙන දැන් ලෙස්ලි මට ගැහුවම මම ඒ ගල් ගොඩෙන් බිමට වැටුණා. පෙරලෙනකොට ලෙස්ලිගේ අතට හවුනේ මගේ ෂර්ට් එක. දැන් ෂර්ට් එකෙන් අල්ලගෙන දැන් බිමට වැටුනොත් මට ලොකු තුවාලයක් වෙනවා. ගල් ගොඩ උඩ බුදියගෙන ලෙස්ලි කෑ ගහනවා බේර ගන්න කියලා. හා සහෝදර කියලා. හරි. මේ සිද්ධිය තමයි මේ ගීතය තෝරගන්න මට බලපෑවේ. අපි එදා රණ්ඩු කෙරුවේ එකට ඉන්න. වෙන් වෙන්න නෙමෙයි. ඒ නිසා ඔහු ගහලා මං වැටෙනකොට මාව බේරගන්න ඔහුගේ උපරිම ශක්තිය ඔහු යදුවා හැමෝටම කතා කරුවා බේරගන්න කියලා. අයියන්දියේ උඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණි මණ්ඩලෙට අපේ නිවසේ. එකපත අනා එකටම කෑ පෙර දවසේ මං අමතකද නුඹ රජ වුණු අද දවසේ. ඉතින් අපි මේ ලොකු වෙලා බැතලා වෙන් වෙලා ඊට පස්සේ ලොකු මිනිසුණාට පස්සේ මේ අයියලා මල්ලිලා රණ්ඩු වෙන එකේ වෙනසක් තියෙනවා. එදා රණ්ඩු වෙලා එයා මාව විනාශ වෙනවට කැමති වුණේ නැහැ. රැයට අර පෝරුවේ වැටලා නිදිය ගන්න අපි ආයෙ එනවා. ඒත් උඹ අද ඇවිල්ලා gedara කැණි මණ්ඩල ගිනි තිබ්බා. ඒ කියන්නේ මූලප්පරාලේ. ඉස්සර මූලප්පරාලේට යන ගැහුවේ නැහැ. මෙහෙම මූලප්පරාලේ මෙහෙම තියෙද්දි දෙපැත්තේ තියෙන පරාල වලින් මේක තල්ලු කරලා අල්ලගත්තා. එතකොට මුළු වහලේ රැඳුනේ අර මූලප්පරාලේ නිසා. ඒ මූලප්පරාලේ රැඳුනේ අනිත් ඔක්කොම මේක තද කරගෙන අල්ලගෙන හිටපු නිසා. ඒතර මූලප්පරාලේට ඇණයක් නොගහ රිදවන්නේ නැතුව තුවාල නොකර අනිත් ඔක්කොම පරාල මේක අල්ලගෙන හිටියා මෙහෙම. අයියේ උඹ ආපු දවසේ ඒ කැණි මණ්ඩලෙට ගිනි තිබ්බා. ඒක ගිනි ගත්තා. එතකොට අද අපි රණ්ඩු වෙන්නේ එකට ඉන්නද වෙන් වෙන්නද කියන ප්‍රශ්නේ මම මුළු සමාජෙම අහන්න කැමති මේ ගීතයත් එක්ක. අපි ගෙදරදි රණ්ඩු වුණේ එකට ඉඳ. ඒ ඔක්කොම කළා රැයට අපි එක පෝරුවේ නිදිය ගන්නවා. ඉතින් ඔබ අම්මා එක්ක රණ්ඩු වෙලා දවසක් පැනලා ගිය දවසේ අම්මා මට බත් එකක් බෙදලා දීලා උඹව හොයන්න ගියා කරුවලේ. මට බත් එක බෙදලා දුන්නට ඒ අනාගත බත් කට මට ගිලුනේ නැහැ. උඹ ගෙදර එනකම් මට එච්චරට දැනුණා. අද වී පෑලකට උඹ මාත් එක්ක රණ්ඩු වෙනවා. ඒ කුඹුරු කැලේට උඹ මාත් එක්ක රණ්ඩු වෙනවා. උඹ නැතුව බත් කට ගිල ගන්න බැරි වෙච්චි මම. ඒ තරම් ආදරෙන් හිටපු අපි ඇයි අද කුඹුරකට මෙහෙම මරාගන්නේ? ඉරට සැපක් දෝ නියඟේ දලු ලෑම. මුළු ලෝකෙටම නියඟේ ආව කියලා ඉරට කවදාවත් ලැබෙන දෙයක් නැහැ. මුළු ලෝකෙම ඝන අන්ධකාරයෙන් වැහුණයි කියලා හඳට ලැබෙන දෙයක් නැහැ. හැබැයි නුඹට සැපක් දෝ අප තනි කර යෑම මට මේක රැව් පිළිරැව් දෙනවා මගේ ඔළුවේ. සහෝදරයෝ වෙන් වෙන එක, මිනිසු මිනිසුන්ගෙන් වෙන් වෙන එක, මිනිසු මිනිසුන්ව මරා ගන්න එක. නුඹට සැපක් දෝ අප තනි කර යෑම. නියඟෙන් ඉරට සැපක් නැත්තම්, කළුවරෙන් හඳට සැපක් නැත්තම් උඹට කොහොමද මාව දාල යන එක සැපක් උනේ? මහ පොළවකට ඇයි නඩු හබ? ඇයි අපි මේ පොළව බෙදා ගන්න මෙහෙම මරා ගන්නේ? අයියන්ඩියේ මට උඹ වයි ඕනේ.
ඔබට හිතෙන්නේ නැද්ද මේ ගීතය දවසකට 10 පාරක් විතර මේ මුළු සමාජෙම අහන්න ඕනේ කියලා? අඩුම තරමේ. එහෙම හෙව්වොත් අඩුම තරමේ දවසකට එක්කෙනෙක් හරි මේකෙන් ගොඩ යයි. අද චාල්ස් කිව්වා වගේ පොලිසියකට ගියොත්, උසාවියකට ගියොත් නිතරම ඇහෙන ප්‍රශ්නේ තමයි මායිම් ප්‍රශ්න. මිනින්දෝරුවන්ට හොඳට වැඩ තියෙනවා. වැනලා ඉවරයක් කරන්න බෑ. අයියාවිල්ලා කියනවා නෑ මේ කොස් ගහ අපේ පැත්තේ. මල්ලි කියනවා උඹට කොහෙද පොඩි කාලේ මතක නැද්ද අපේ පැත්තේ. අන්තිමට කොස් ගහ කපලා දාලා තමයි ප්‍රශ්නේ සඳහන්නේ. ඒ වගේ මේක ලොකු සමාජ කාරණාවක්. ඉතින් මේ ගීත තුලින් අපි උත්සාහ කරන්නේ ඔබේ පෝෂණය වෙච්ච හදවතට තවත් සුපෝෂිත කරන්න. ඒ නිසා අද ගෙදර යනකොට මේව අරන් යන්න. අරන් ගිහිල්ලා පුළුවන් තරම් කතා කරන වෙලාවක මේව අරන් කතා කරන්න. මේ ගීතය දහවෙනි ගීතයට අපි යමු. සුපුරුදු විදිහටම ඉතා මිහිරට ගායනා කළා. ගුණදාස කපුගේ මහත්මයාගේ ඒ තනුව, ඒ ගීතය තුළ තියෙන මහා දැවෙන වේදනාව හරි අපූර්වට ඉස්මතු කරලා තියෙනවා. අයන්ඩියේ කියලා කෑ ගහනකොට ඒකේ බාල සහෝදරයෙක්ගේ හදවතේ බුර බුරා නැගෙන ගිනිදැල් තමයි ඒ ගීතය ඇතුළේ තියෙන්නේ. ඒ නිසා මේ
මේ ගීතයත් එක්ක ඉන්න පුළුවන් අපිට තව පැයක් විතර. ඒකේ පටු අදහස් නම් පෞරෙන් වට වූ ගීතේ මම චාල්ස්ට කියන්න කියන්නම්. ඉතුරු ගීත කොටසේ ගොඩහ යන්නෝ අපි මල්ලිට දෙමු. මොකද මේ මොහොතේවත් අපි අයියාමලෝ හම්පන්න. හොඳයි. ඔබ 10 වෙනි ඒ කියන්නේ අපේ සමු ගැනීම සඳහා ඔබ ගීත දෙකක කොටස් දෙකක් එකතු කරලා තියෙනවා. පටු අදහස් නම් පවුරෙන් වට වූ අමරදේව ශූරීන් සහ අපේ සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන ගීතය. අනිත් ගීතය ඒගොඩහ යන්නෝ. ෂෙල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරන ගීතය. මොකද්ද ඔබ සමාජගත කරන පණිවිඩය? බොහොම පැහැදිලි ලෙසම මම මේ රට පිළිබඳව හෙට දවස ගැන මගේ තියෙන දර්ශනය මේ ගීතය ඇතුලේ මට කියන්න හොඳටම පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට අද වෙනකොට තමුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න බෑ. ඒක හැබැයි මේ ආණ්ඩුවේවත් බලවතුන්ගේ කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි මිනිස්සු හැටියට පුරුදු වෙලා නැහැ අනිත් කෙනාගේ මතයට සවන් දෙන්න. මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඒක. එතකොට මේ මහගම සේකරයන්ගේ මේ විශිෂ්ට පද රචනය ඇතුලේ මේ ගීතය මට හිතෙනවා සමාජගත වෙලා මදිදෝ කියලා. ඉස්කෝලවලට ගිහිල්ලා මදිද කියලා. පටු අදහස් නම් පෞරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වේ. අපිට පුරුදු වෙලාම තියෙන්නේ බලපෑම් කරන්න. කෙලින්ම බලහත්කාරයෙන් තමයි ඔක්කොම කරන්න හදන්නේ. එතකොට ළමයෙකුට තමුන්ගේ අදහස කියන්න දෙන්නේ නැහැ. උඹ පැහැන් නැතුව හිටපන්. අන්න ඒ වගේ වචනයක් දානවා. ලොක් කරනවා. ආරම්භයේදීම ලොක් කරනවා. ලොක් කරනවා. එතකොට මේක තමයි අපේ මූලික ප්‍රශ්නේ. අපිට බෑ අපේ ඇතුළ නිවිලා නැහැ අනිත් කෙනා මට විරුද්ධව කියන දේ අහගෙන ඉන්න. අපි ගිනි ගන්නටක් ගාලා. ඊට පස්සේ යාට ගහන්න හදනවා. එතකොට මේක තමයි මේ ආගම් ප්‍රශ්න, භාෂා ප්‍රශ්න මේ ඔක්කොම ඇති වෙලා තියෙන ඒ නිසා දේශපාලන ප්‍රශ්න මේ සියලු දේ ඇයි ඉතින් අනිත් කෙනාට එයාට හිතන දේ කියන්න පුළුවන් නේ මං ගැන. ඒකයි මේ කියන්නේ. බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙද? එහෙ උනේ දහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරන මැන. මිනිසු විවිධ මත දරනවා. මිනිසු විවිධ පල කරනවා. විවිධ අදහස් දරනවා. ඒකට කමක් නැහැ. ඒක කියන දේ එයාට කියන්න පුළුවන්. අහගෙන ඉන්න අය දැන් අහගෙන ඉන්න කෙනා අපි මොනවා කතා කරත් මහේෂ්වි මමයි මොනවා ඔබට කියන්න හැදුවත් තීරණය ගන්නෙ ඔබ. ඒක ඔබ සතු අයිතියක්. ඒ අයිතිය නැති වෙන්නේ නැහැ. ඔය ටික තේරුම් ගත්තොතින් ඒ කියන්නේ මේ රටේ මේ තියෙන ගොඩාක් ભેද අපිට අයින් කරගන්න පුළුවන්. මම කියන දේම අනිත් අය පිළිගන්න ඕනේ නැහැ. සත්‍ය පතුලින් ගලනා පිරිසිදු වචන කොහෙද ඇත්තේ? ගතානු ගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා. අපිට අත්හැරගන්න බැරි සිරිත්විරිත් පරම්පරාවෙන් ආපුවා ගතානු ගතික දේවල් එක්ක මරු කතරක ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. එතකොට දැන් මගේ ඒ කියන්නේ දැන් මේ මම නැවත එනවා එතන අර ඔබ සම්බන්ධ කරුවානේ ඒ ගොඩහ යන්නෝ ගීතයයි මේකයි දෙකම තෝරගත්තේ මොකද කියලා. දැන් මම කතෝලිකේ උප්පත්තියෙන් ආගම තීරණය වෙන්නේ උපතත් එක්කනේ. ඔව්. ඉතින් උප්පත්තියෙන් කතෝලිකේ. ඔව්. ඒතර මගේ අදහිල්ල එහෙම උපතත් එක්ක තීරණය වෙන්නේ නැත්තම් හොඳයි නේද? නැත්තම් හොඳයි ඉතින්. මොකද කාලයක් මට නිතර හිතන දෙයක් තමයි මේ අර මිනිහෙකුට වැඩෙන්න දෙන්න ඕනේ. හරි. වැඩෙනකොට ඥාණය මෝරනවා. හරි. ඥාණය මෝරනපුවම මේ මිනිහට තීරණය කරන්න දෙන්න ඕනේ තමන් මොන දර්ශනයත් එක්කද යන්නේ කියලා. හරි. එහෙම නැතුව උප්පත්තියෙන්ම මේ මිනිහව කොටු කරලා එවනකොට ඒක පොඩි අසම්පූර්ණ ගතියක් තියෙනවා. ඒකද මේ කියන්නේ ගතානු ගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා කියලා. ඒ කියන්නේ අම්මා නිසා ආගම අදහනවා. තාත්තා නිසා සුව අවබෝධයෙන් නෙමෙයි. තමුන්ගේ අවබෝධයෙන් නෙමෙයි. මොකක් අනිත් පැත්තටත් එහෙමයි. ඔව්. අම්මයි තාත්තයි ශ්‍රී ලංකාවෙන්ද මම ශ්‍රී ලංකාව. හරි. අපේ බාප්පලා මහප්පලා ඔක්කොම UMP ඉඳ අපි UMP. හරි. හැබැයි හරි නිවැරදි දේශපාලන දැක්ම දැකලපු මිනිහෙක් නෑ. නෑ, එහෙම නෑ. යන්නේ කයි මේ ඒ හෘද සාක්ෂිය මරා දැමීමේ බරපතල ප්‍රශ්නයකට මූල දෙමින් සිටිනවා. මරා දැමීමද චාල්ස් අපි විසින්ම මරා අපි මරාගෙන තියෙනවා. අපි ස්වයං වාරණයක් දාගෙන තියෙනවා. මේකෙන් එපිටට පණින්න ඕනේ නැහැ. මොකටද පණින්නේ? අපි තාත්තත් ඉන්නවා නම් අපේ කොටුවේ. අපේ අම්මත් ඉන්නවා නම් අපේ කොටුවේ. බාප්පලා මහප්පලාත් ඉන්නවා නම් අපේ කොටුවේ. අපි මොකටද පණින්නේ? හැබැයි එහෙම පැනපෙවුන් තමයි ලෝකෙ හැදුවේ. හරි. බොහොම පැහැදිලි. ඔව්. ඉතින් මේ 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 වෙනස මේ පින්ම පණින්න පුළුවන් නම් පණිවුද අපි දෙන්න. අපි පණිවු අනිවාර්යයෙන්ම. මට මේ වැඩසටහන කරගෙන යනකොට මහේෂ් ගොඩාක් හිතුණා. ඒක පැහැදිලිව ඔබත් එකඟයි. අපි එකතු වුණොත් මොනවද මේ රටේ කරන්න බැහැ? සාහිත කියනවා.
ඕන වෙලාවක නිවැරදිදේ නිවැරදි විදියට කෙලින් කරන්න ඕන වෙලාවක ඉන්න එක්ක ඔබ මාත් එක්ක එන්න මම ඔබ එක්ක එන්න අනිවාර්යෙන්ම මමත් එන්නවා පටු අදහස් ගැන කිව්ව හින්දා ඔව් පටු අදහස් කොටස ඔබ ගයන්න හරි ඊට පස්සේ ගොඩහ යන්නෝ ගැන කියලා අපි ගොඩහ යන්නෝ මෙයාට දෙමු ගුඩායන්න ගීතය ගැන චාර්ල්ස්ක විචාරයට කලින් අපි සම්ප්‍රධානකූලව මෙතෙක්කාපු ගමන හැටියට දැම් වැඩසටහන නිමාව සටහන් කරන්න යන්න. සම් මුලින්ම මම ආදරණීය ප්‍රේක්ෂකන්ට ස්තුතිවන්ත වෙනවා සෑහන කාලයක් අපිත් එක්ක ගෙදරේ ඉන්දකොටත් සම්බන්ධතාවේ තිබුණ රූපහනිතත් ඇවිල්ල අපේ මැදිරියට ඇවිල්ල මේ වැඩසටහනේ යාවජීව සාක්ෂිකරුවම් බවට පත්වීම තුළ අපි ජාතිකනාලිකාව ඔබට සුභපතනවා. නිසා මුලින්ම මම අපතුල සන්නාදී දෙන්නේ ඔබටමයි. ඒ නිසා ඒක ඔබම නිෂ්පාදනය කරන්න ඕන. අද දවසේ අපේ ඔහු කැමති ගීත 10 අරගෙන අවිල්ල මේ සමාජයට ගීතය සහ ජීවිතය අතර තියෙන සමබියාව බොහොම හැල්ලුවට සමහරු හිතන ගීතය සහ ජීවිතය එහෙම නැත්නම් කලා නිර්මාණයක් සහ මිනිසෙකුගේ ජීවිතයක් අතර පවතින මේ සුසංයෝගය අපූර්වට මනවින් පහදලා දුන්න ඔහුට මගේ ස්තුතිය. අපේ චාල්ස් තෝමස්ට අපි ස්තුතිවන්ත වෙමු අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ගායනයෙන් මිහිරේ උපරිමයේ අපිට අත්පත් කළ දුන්නු ඉතාමත්ම මිහිරි හඬින් ගීතේ මේ අවස්වර අපස්වර කිසිම දෙයක් අපිට ඇහුනේ නැහැ. ඉතාම අපූර්වට ගායනා කරපු අපේ ලෙස්ලි තෝමස් මහත්මයාටත් අපි අපේ ස්තුතිය ආදරය. මේ කරුණ සියල්ල මෙහෙම වේදිකාවේ සිද්ධ වෙනකොට ඔහුගේ වගකීම 100%කටත් වැඩි සජීවී අධ්‍යක්ීමක් හැටියට කිසිම එතනක් තිබුණේ නැහැ එකම අපස්වරයක්වත්. මේ සියලුම වාදක මණ්ඩලයේ හැමෝටම අපේ ස්තුතිය. විශේෂයෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයා අපේ සුමිත් ප්‍රියංකරට අපි ආදරය කරනවා. හොඳයි, එහෙමනම් වැඩසටහන නිමා කරන්න යන්නේ. නමුත් අවසාන වශයෙන් ඔබ තෝරගත්ත ටී ෂෙල්ටන් පෙර මහත්මයා ගායනා කරන ඒගොඩහ යන්න ඕ ගීතය. මහේෂ්ගේ ස්තුතියට එක්කෙනෙක් එකතු කරන්නම්ම. මම දීර්ඝ කාලයක් සිහිනයේ කිරෑ වැඩසටහන නරඹමින් ඉන්නකොට මේ ගමුවේදී මට හම්බෙනවා ඔස්කා නෙල්කා කියන්නේ මට බොහොම කිට්ටු ඉවලා. මේ නෙල්කා මට කියනවා ඔයා මේ වැඩසටහනට යන්නම ඕනේ. ඒක එක දවසක්. පස්සේ ඔස්ට්‍රේලියාවේ ගෙදරකදී තව කෙනෙක් මට කියනවා ඔය සිහිනයේ කිරෑ වැඩසටහනට ඔයා යන්නම ඕනේ. මේක එතන හීනයක්ම තමයි. හීනයේ කිරෑ වැඩසටහන අපි හරි ආදරෙන් රසවිඳපු වැඩසටහනක්.
ඔබව මට මුණගස්සන්න ක්‍රියාත්මක වෙච්චි පුද්ගලයෙක් ඉන්නවා උපාලි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. ඒක අමතක කරලා යන්න බෑ. අපි ඒ මොනවා වුණත් ඔය කිසි තැනක අපිට රැඳෙන්න බෑ. අපි ඒ ගොඩහට යන්න ඕනේ. ඕනේ. ඒ නිසා මේ ගීතය මතු පිට පේන තොටියෙකුට එහා ගිය අපේ රටේ උත්තරේ මේ ගීතය ඇතුලේ තියලා තමයි ෂෙල්ටන් පෙරේරා ගිහින් තියෙන්නේ. ඔහු මේක ඉතුරු කරලා ගිහින් තියෙනවා සමස්ත රටට. මොකක්ද ඉතුරු කරලා ගියේ? අපි එගොඩ වෙන්නේ නැතුව, එතර වෙන්නේ නැතුව මේ ඔරුවේ ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් කිතුනුවෙක් හැටියටත් බෞද්ධයෙක් හැටියටත් ඕනෑම ආගමික, ධාර්මික, අධ්‍යාත්මික පදනමක ඉන්න කෙනෙකුට මේ ගීතය තමුන්ට අදාළ කරගන්න පුළුවන් තැනක් තිබෙනවා. එතරවීම, මේ සසරෙන් එතර වෙන එක, මේ දුකෙන් එතර වෙන එක. කිතුනුවෙක් හැටියට විග්‍රහ කරොත් පාස්කල්, පාස්කුව, පසුකර යාම, ඒකත් එතරවීම කියන අර්ථය. මේ මිනිස්සයා අල්ලගෙන ඉන්නකම්, අත්හරින්න ඉගෙන ගන්නකම් මේ දුකෙන් එතර වෙන්න බෑ. ඒ නිසා ඒ දුකෙන් එතර වෙන්න තියෙන ඔරුවට නගින්න තව කවුද ඉන්නේ? මේක නිකම්ම ගඟේ යන ඔරුවක් යන නෙමෙයි මේ ගීතේ කියන්නේ. අපි මේ ඉන්න තැන්වලින් එතර වෙන්න ඕනේ. අල්ලගෙන ඉන්න දේවල් දාලා අපි එතර වෙන්න ඕනේ. හැබැයි කිසිම කෙනෙක්ව බලෙන් මේ ඔරුවට නැග ගන්නේ නැහැ. තව කවුද ඉන්නේ කැමති නම් මේකට නැගලා එතරට යන්න? ඔව්, ඔබ මේ ගීතය අහන්න. මේ ගීතය ඇත්තටම මේ ත්‍රිපිටකය කියවෝ වගේ, බයිබලය කියවෝ වගේ, කුරාණය කියවෝ වගේ, ඒ ඔක්කොම කැටි කරලා සංක්ෂිප්ත කරලා නිර්මාණය කරපු ගීතයක්. රසවිඳින්න අදින් පස්සේ ඔබ මේ ගීතය අහන්නේ අන්නේ මානසිකත්වයත් එක්ක. ගීතය අපි සම්පූර්ණයෙන්ම අහමු. Thank you.
ගොඩ Oh.